පු තැන දල පල්ල හට වැටිල අපට පේ නති. ම හිතන අපි හිටපු තැනත් අහස් පාලිකාවකි අප පොකට්ටක පිරෙනවා පිරණ විදිහ දන්නේ නැති වුණ හම වෙනදේ තමයි මේ වදේ. අපේ රටේ රෙද්ද හරිනෑ කියලා ඒක ගුණත්ම බාව අඩුයි කියල ොන්න විවෘර්ත කරාර්ථික මෙකද ව එදා වැටිච්ච වැටිල්ල අද දක්වා අපි රීනයි රාජ්‍ය ප්‍රජිපත්තිය. ඉතන්න්නේම බද ගහන් රකමයි මේ රටේ සතා. පලව මත් පත් කරගන්න ඕන කෙනකුට හරි ේසි අටත් න බලවවෙන්න නස්ිකාර පුතරයට නායදනෙක එනම් හරි තවලකුනෑ ගැවන මේ ප්‍ර්න රයින්නේ ඕකන කියන්නන්නේ එහෙම පුළුවන්ද ප්‍රශ්නක ුක්තර ඇන්න තව නායගන්නන්නේ අරි. සහන දෙනවන ග්‍යසායකයන් හඳුරගන්න අදා පද්ධතිය අඳුරගන ක්‍රියාවලි පොස්සේ විසේෂක්ේ සහයගරන දෙන්න ඕන. මේ නව ලිබරල් නිදහස් ඇයි කියයා ගන්න ආර්ථික මොඩලෙන් අපි අඇති. ීෙන් ඉගනගනිම වර්තවානය සැලසුම් කරම අනාගතය හැඩගස්වමෝ අයිබුවන් ලාත්‍රේ කතාබහත් එක්ක ඔබෝ මුණගහැන අලුදව සක් හැයි අපි සූදානම් වෙන්නේ දැන් ටික කාලේක සිට අපි හැමූම කතා කරන මේදවස්සල කාටක්. ප්‍ර්යක් ගැන කතා කරන ැහැබැයි තවමත් පිතුරක් හොයා ගන්න බැරි. කාලාත්‍රය කතාබහත්තුලින් අද අපපි කතා කරනවා අපේ රටේ ආර්ථිකය ගැන. අපේරට ආර්ථිකය ගැන අලුතින් ඔබත් එෙක් කතා කරන්න ඔට හඳුන්වා දෙන්න නත්තං ආර්ථිකේ තියෙන ප්‍ර්නවල බරගැන විස්තරකයන්න මං සෝදානම්නය මොකද අපේරටේ ආර්ථකයේ ප්‍රශ්ණය දැ අපේරට කොතැන හිටියත් ඔට හොඳින් තදින් දැන්න බවදන්න නිසා. අද අපි තෝරගත්ත මාතෘකාව ආර්ථිකයට නව මගක්. මේගැන කතා කරන්න අපි අදත් අපේ වැඩසටහන සඳහා මේගන කතර නිම සුස විදවත් මණඩලෙ කටආරධනර විද්වත් ම්ඩලේ විදිල්ල එන්න ොල් ම ප හදනගම අදාදපිත්තේ එකතුව විදවත් මන්ඩලේ අ ද පිත්තක එකව දේෂ් මහාචර දදිත ජයසිංහ හතා ඒත් සමඟගින් කාරාත්‍රය තාමහහා වැසටහන් අප ආාධනා කර මහහාචරය ලිත සිරි ගුරඩුවන් මහතාට දෙදනාට මයිව යියිබ ජේෂ් හාචාරතුම අබතුමාගෙන් කතාවාරම්භ කරමු. අපිට පැදිලි කරල දෙන්න දැන්න අපේ රටේති නාර්ිකතත්වය පිළිබඳ උබේමත. දැන් අපේ ති රටේ තින ආර්ථිකතත්වය ඉතාාව සරල ස්්‍රස්ලාබිල්ලුින් පටන්ගත්ත. අපි හොඳ මෙට්ටකට කොට්ට එකට සෑ ඇනකට යන්න හිතාගන ගාපු ප්ලෑන්් එක තුළ අපි යම්කිසි හොඳට බුරුවද කොටලා හිතිය අර යන ගමනේදී බරුවඇද බිවට වැටිලා දැම්පොඩ්ඩක් ඇදුරා ගමන් කරමින් සිටිනවා අ කියනක තමයි මට කියන්න තියෙන එක අපි කියන්න අපි නැතිවෙලා විනාස වෙලා තියෙනවා කියලා. හර වැටිල තියන එක අපි කවුරුද්දන්න දන එකන කියන්න ඕන්නෑ දෙදින්නක් කියන්න ඔන්න. නිසා අදා ර්ථිකය තියෙන්නේ මීට කලින් වසරෝල ගත්ත තත්ත්වර ගත්තොත් බොහොම අහය පත්තත්වයක හැබ ඒින් කියන්නේ අපිට නැගිටිඩ බැරි නිවරදි කරන්න වැරි මට්ටමක තියෙනවා කියලා අද පටන්ගත්තොත් හරියට පටන්ගත්තොත් නිවර්ති කළ හැකි හැබැයි වැටික්්චතන තියනගේ මං සරඩෝ කියන්න. ඒකන බලාපොරත්තුවත් තිාගන්න පුලුව. අනිවාරෙන් බලපොරත්තුව තියාගන්න පුලුව මොකද අආර්ථික කියනක ලංකාවතුල්ලද ඉතිහාසේ තුළ වැටල තියවා විදහේතුර නිසා අනිකරටලත් තැල්ල තියෙනවා නැකටල තියෙන හරි ප්‍රතිපත්තියක් අපගතාගරමු හරික්‍රාවලයක් හරි මිනිස්සු මෙතන්ඩයිල්ලා හරියට වුනොත් ආපහු නැගතින්න පුළුවක්ඒ ඒ බැරිකමක් නෑ ඔබ මගේ පිළිතුරමුණු වගේ අපේ රටේ වර්තමාන ආර්ථිකය ගැන මම හිතනවා වර්තමාන ආර්ථික ගැටලු ඔබ අර මුලින්ම් ප්‍රවේශය ගත්ත රටේ හැමෝටම තේරෙනවා කිව්දය සියලු දෙනාටම තේරෙන්න්න වූ ඒ ආර්ථික ගැටලුව මම හිතන්නේ අපි දකින්නේ රෝග ලක්ෂණයක් පමණයි. අපේ මහාචාරතුමා කිව්වා අපි හිටපු තැනක ඉඳල පල්ල හාට වැටිලා කියලා අපිට පේන දේ මම හිතනවා අපි හිටපු තැනත් අහස් මාලි ගවක් කියලා මම හිතනවා අපඒ හිටපු තැන කියන එකත් ගැටලු සාගතයි අපි හොඳටම දන්නවා පුම්බපු බැලුම්බෝලයකට කොහෙන් හරි ඉදිකටක් කල්පෙනෙත්ක් වැදදුනොත් ැලුම් ෝලය හුලම් බැලෑන හොඳ ක්තිමත් යකඩ බෝලකට අල් පෙනත්තක් ඉදිකටක් ඇනු කියලා යකඩ බෝලට මුකුත්වෙන්නේ නෑ එනිසා මේ අපි අද දකින්න වූ රටේ මහ ජනතාවත් මේ සමහර විද්වතුන් කියනත් මේ කතා කරන අද පේන අර්බුදය මතුපිට මම දකින්නේ මේ මහා කැළඹිල්ලක වතුර මත තියෙන පෙන බෝල දෙක තුනක් වගේ මේ රෝග ලක්ෂණ පේන්නේ සමරලාට ගැහෙන වෙන්න පුළුවන් මේක උනවෙන්න පුළුවන් මේ ඉස්සරදය වෙන්න පුළුවන් මේ අපිට පේන්නේ ඒ මතුපිට තියන රෝගලක්ෂණ හැබැයි අපි අපේ මහාචාරතුමා කියපු තිර මේකෙන් එගොඩ වෙන්න නම් මේකෙන් ව්‍යාධිය මේ තියෙන රෝගය සනීප කරගෙන රෝබ කියපුූ නවමාවතට එන්න නම් සැබෑ රෝග මූලය ඳුන ගතයතුයි අපි මේ උඩ දකින පෝලින්ටික උදකින බඩු හිඟය එහෙම නත්තං වෙළඳපොලේ තියන ඉහල මිල මේ මේවා මේ අපි සිම්ටම්ස් රෝග ලක්ෂ මේටික විතරක් දැකලා ඒකට පැනඩෝල් ගහලා වේදනාව සමනය කරගත් තම පිළිකාව සනීපයි කියල හිතුවොත්න්න වැඩේ බයනකයි ඒනිසා මගේ ප්‍රවේශයනං අංක එක අපි දකින්නේ මේ අරබුදය යනු අප දකින්නේ සැබෑ අර්බුදය උඩ තියෙන කෑලි දෙකතුනක් පමණි සැබෑ අර්බුදය අපි සොයාගත යුතුයි අප ඉරේදයේ ගැන ඔබ ඉඩ දෙන ොන අපි ප්‍රවේශයමු දෙක ඒ සැබෑ අර්බුදය තේරුම් අරගෙන මේකට පිළිතුරු හෙවොත් මහාචාරතුමා දැකපු සුබවාදී බලා පපොරත්තුුව පට තියගෙන පුළු මහාචාර හමන අපි සැබෑ අර්බුදය ගන කියලා ඉදිරියටය හොඳයි මං සැබෑ අර්බුදය ගැන කියන්න ඉස්සෙල්ලා මං ඔබට මේ රූපසරහැ පෙන්න්නවා හොඳ. මේ රපසටහේ තියෙන්නේ මේ අපි කතා කරන සංචීත ගැත්තර ස්වයිරී බැදුම් කර කියන කියන්නේ දෙබ නොටේ රතුපාටි න රතුපාටිං පේන ඉහලට ඔසෝපු ඊතාලටික පොඩ්ඩක් මොහතකට අමතක කරලා ර නිල්පාට ඉර බලන්න මේ නිල්පාට ඉරෙන් පේන්නේ අපේ සංචීතවලට වෙච්චදේ නැම් මෙතැින් පටන්ගතාව මේ සංචීතහෝම ට පේනවා මෙම ඩිවෙවී ගල්ල එක්තරා කාලෙක උඩ්ඩ වැඩ උච්චාවචනය වෙලා එක පාරට බිම වැට මේ දෙදස් ධානම්ෙන් පස්සේ මේ වැටෙන සංචීත වැටිල්ල තමයි ඩොලර් නෑගන කතන්දරයට තුඩු දෙන්නේ මේ සංචිත වැටිල්ල හොයි දැන් එතකොට එක කාය කියල ඒක නෙන්නම් බලන්නකෝ මේ සංචිත වැටල්ල මෙම වැටුන මේක මේක මහා ප්‍රශ්නයක් න මේකනත්තගන හරින සංචිත වැටන එකන ැත්තුවයි මේ ඔබ බැලොත්තේ මර රතුපාට ඉරිවලින් පෙන්න්නන්න උඩට මේ සංචීත අපි මෙච්චරකාල් සංචිත පවත්ත ගෙන තියන හඩි කොහොමොත සංචිත පවත්ත ගෙන තියෙන්නේ මේ සංචීත පවත්ත ගැෙන තියෙන්නේ ස්වයිරී බැඳම් කරනයග හමින් මේ මුලිින් දෙදස් හතේද මිලියන පන්සියක් ගන්නවා අයිට පස්ේ ද නමේද තවමලියන පසිියයක් ගන්න ඩොලර් මියන මම මේ අර රූපසට හනේ පෙන්නලා තිෙනෙ මේ අ පුංචිට ගත්තේ වහ ලොකෝට ගන්නම පෙන්නේ වැඩි වැඩියෙන් නාය ගහනවා කියෙන දැම් මේ මොකද මෙවෙන්නේ මේ ඩොලර් සංචිත ටික නැමති වහල පොලෝට කඩා වැටීම නවත්ත ගන්න අපි කරලා තියන්නේෙ මුක්කු ගහල මේ මුක්කු මොනවද මේ මුක්කු කියනෙස් වෛරී බැඳුම් කරන මේ අය. එහනං අපි මෙච්චර කල් අපේ ගිනු මේ මෙච්චර තිබේ කියලා කයිවාරු ගහලා තියෙන්නේ. අනි පැත්තෙෙන් අය බරක් එකතු කරමින් ගිනේ ොර්ම මෙචර ඇත ම සරල ිනිසුන් ේරෙන් කිවොත්තේම ඔබගේ ස්ථාවරතැ පපතු ගනුවේ ම ත ක්ස පහත්ති න කියලා අනිි පැත්තෙෙන් බැකුන තින ලක්ෂසයක් මද ගාව තේරුම් මෙන්න මෙහෙම තැනක තමයි ලංකාවේ මේ පහුගිය කාලේ මේක පවත්ත ගෙන තියන්නේ එහෙම නං මම හිත නවා අද වැටීමනෙම යථාර්ථය අද වැටීම කියන එක තරම යාතර්තවාද නැත්තේ මෙචර කල් ලඩට පැවතිීම ඇයි මෙචර කල් ලඩ පවතිලා තියෙන්නේ නය 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 ගොඩ ගොඩගමින් ඔබ ඉදන තක ම පැදදිි කර පු න් ස්රට මහිතන මචාරත මත් පත් යි ද ාකරත් හොඳයි මම හිතනවා මේ සංචිත වැටීම කියන එක අද ඔය පෝලිින් වලට ඩොලර් නැතිකමට ආනයනය කරගන්න බැරිකමට තියෙන දේ අපි කරලා තියන්නේෙම අද මෙචරකල් මීට අවුරුදු ඔබට පේනවා මෙතරම දෙදදා සතේ. දෙදස් දහතේ මේමගේ වැටනවා. ඒ දවාස් දාහත වැට වැටිල්ල නනාත්තකෙන තියන්නේෙ මේමගේ සවරින් බඳදු කර ගහතමයි සවරෙන් බොඩ් ගලා එහම් මේහරරි තවලකුන අය ගැවන මේ ප්‍රශ්නය වරයින්නේ ඕකන කියන්නේ එහෙම පුළුවන්ද ප්‍රශ්නක දුත්තර දෙන්න තවනායගන්න කාරිද තවනනායකරන එක දුත්තරේ. ඒකයි මම කිවේ මේ ප්‍රශ්නයට සැබෑ උත්තරය හන්න නං ප්‍රශ්නය රෝග මූල හඳුනගෙන සිටියේතුයි. ට ම ාර තුම තුමාගේ පිළිතුරට එකගද නත්තන තවත් යමක් එකතු කරන අප ටේ ආර්ක ඇතු යන ැබෑ ප්‍රශ්නය ඕකද අපේ රට තිය අර්ථගේ තියන මේ ඇත්තටම ප්‍රශ්නය නමේ ද අපමතුමා ඉතා පැහැදිලිව පෙන්නුවේ අපිගොහොමද වාහලි උස්සගන ඉන්න මුක්කුවෝමොකක්දදිල හැබැයි ලෝකයේ දියුණු රටවල් ගත්තාහම් හ ඒ පසියනු කලා තිබත් ැගනිර බටේර ඕන කලාපක තිබ්බත් මේ කියන රටවල් තමන්ගේ ධන ශේෂ පාර්තකනය නනං එහම නත්තං ආර්ථිකය ඉතා මැනවිින් පාර්තකනය නනම් මේ කරු ගහලද නෑවොල් ඉන්නේම මේ කරු ඇත්තවසේම ගහලතියන්නේ ලෝක ඕන ට ගත්තොත් කුෂ්‍යආර්ථිකය සවවිවත් කරලා ඒ කුෂ්‍ය ආර්ථිකයෙන් ලැබෙන කව්පුුට්ස් එන නිමවුම් නැවර ආර්ථිකේයට යෝදලා නිස්පාතන ර්ථිකක් ඇතිකරල තමයි මේ මුකුට ගහල තියෙනෙ. එනිසා ඒ මුකුකඩයි වැටෙන්ඩනං අර ගහල තියන නිමව මුකල්ඩගේ මත් දෙන ලකවුන. එනිසා දැන් අපි ගතොත් ලෝකේ ලොකුමකුෂ්‍යාර්ික යෙන රට ඇමරිකාව. හැබ හි ල ඇරිම ුිකරමි ොක ඇමිකා දළජාතිකආඩයෙන් කුෂිකරමය ගොපයන්නේ සියට තුනකටත් අඩුවෙන් සිර අනු හතක් මෝපයන්නේ හැබ ඒ සියට තුන මුළු ලෝකයේ තියෙන ඕනම රටක කුෂිකරමෙන් උපේෙන් මුදලට වැඩි මොක ඒකොල්ල කරන්න මේ කරගෙන ඉරඟ අනිකුත් නිෂ්පාධන ක්‍රියාවලිය අන්තුල්ටය දෝලා ඒව උස්සන ඒව තමයි වාහනයක් කාවත් එියට රොගට්ට එකක් කාවත් එක බිට පස්සේ බේතික උත්සගනින්ට ශක්තිය දීරතතියට කුෂියාාර්ථකය කැනඩාව ඕස්ට්‍රලියාව චීන ඉන්දියාව සවිඩනයද ඕ වගෙන කියන්න ඕන්න. ලංකාවෙත් ඕක යම්මහකාරයකට තිබ ඔය ය ඔබස පැදිලවේ රූප පෙන්න්න ඇතිවේ ගැහල්ල ගන්න තිබුණේ හැත්තහතේ පත්සේය මංිදන්නන්නේ වැඩිපුර තල්ල ටික යෙන්නේ. එත්තකං අප හැත්ත ඇැතිවර කට මයින නාාර්ථිකයක ට සිරුමමන්්ඩාක මැතින.මීර් පස්සෙ තමයි ඔය කියන එක පුම්බල තියාගන්න එහම ැටන අර විවෘත ආර්ථිකයය කියනද පුම්බලතියාගන්න කොහෙන්හරි කමන්න සල්ි අච්චු ගල හරි නයට අරං හරි කරුතියනවන හරි මෙම ප්ලාස්ටික්්ද උනම්බුද යකඩ කියන මේ ප්‍රශ්නේ වාලි කඩා වැට නැතු දයාගන්න එක. හි මේ ඒකට මැත්තකතාවේ නිසා මෙතුමා කියන එක හරිගට හරි මෙතුමා කියන්නේ මොකදද අර බොහොම කෘතිමෝ ඇතිකරපු ඉහල තත්වයක් නැවත ඒ තත්ත්ය නැතිවුණ වීම තුළ කඩා වැටෙනවා ද මම කෘෂයාාතක්‍යායදට මට කියන්න තියන්නේ අපිට කරන්ගති බුණුදක් හරියට අනික රටවල් කරනද හරි ආදාර්කයේ අපි නොදුන්න නිසා මේ කඩාවැටීම සිදදුනා කනකතා මටකට උුණනපෝර්ණයක් විදියට කියන්න තියෙන මහචාරිතුමා රටක ආදායම නඇත්තන් රට කුපන ක්‍රමේ රට කාර්තිකය නග සිටුවන්න බහෝම වැදගත්න්නේේ අපි හැමෝම දන්නන කතාවක් හැබැයි අපේ රටේ ආදායම ගැන අප හැමෝටම ප්‍රශ්නතියන අපේ රටේ ආදායම ගැන කතා කරම අප උපේනවද අපිට කොහොම දායම ලැබෙ. හිතන්නේ මම මෙතුමා කියපු හරුණට අමතරවෝ යමක් එකතු කරමින්රම ලි නව පු ෙ චුක්්ට කිස්සරහටයන්න ඔබමට අවසර දෙද නගගේ සඳ. මේ රූපසටහනේ ඔය සංචිත ටික වැටීම ගැන පිකතා කරන්නේ. මේ සංචිතවල මේ අවසානක පොඩ්ඩක් මහ පැතර තල්ලු වෙලා තියෙන්නේ මුදරණය වෙද්දී. මේ තමයි මෙතුමා කිව්වා ආකාරයට මේ දෙදස් හතේ මුල්ම එක. හිට පස්සේ දෙදස් නමේ දෙදස් එකකොල් අහේ දොලහ මේ ගහපු රී බඳුම්ර ඊට පස්සේ ඔබට පේනවා දෙදස් පහළවෙන් පස්සේ තමයි දෙදස් පහළවයි දහනමෑයි අතර තමයි වැඩිපුරම සංචිත සඳහා බැඳුම් කරගාලවෙන් ඇත්තටම සමස්ත වයිර ැඳුම් කරවනින් මේ ලංකා වරගෙන තියෙන ස්වයිරී බැඳුම් කරගෙන නය මේවා ඉහල පොලියටගන්න නෑ ඒ ස්වයිරී බැඳම් කරන අය වලින් සියට හැත්තෑ හොඩ්ඩක් කියමනෙම මේ රට අරන්තියවා ඩොර් බිලියන දාහතක ස්වයිරී බැඳුම් කරන අය ඩොර් බිල්ලියන දාහතක ඩොර් බිලියන දාහතක ස්වයිරී බැඳුම් කරන අය වලිංසිට හැත්තෑවක් කරන්තියෙන්න්නේ දෙදස් පහළොවයි දෙදස් දාන මේ අතරේ එතකොට මේ සමහරය කතා කරන්න පටන් ගන්නවා මේ දස් ධානමෙන් පස්සෙ මේ ඔක්කෝම මේ කඩා වැටිල්ල වැටන්නේ දෙද දාහනම පසේ නය අරගෙන නෑ ස්වයිරරි බැුම් කරනය ද දහනම පේ වයිර ැඳම් කරන ත්තේ නැත්තන් ඇත්තටම අපි දකින්න ඕනේ එකක්තර මටමක සුුවවාදයක් විදිට. රටේ සංචිත පවත්වා ගන්න අපිට පුළුවන් ඕන තරම් කෙනෙකුට නයගගා. තොර පේස් තාවරගන මේ ලක්ෂ ඇත්ති න කෝට යඇති නොකල න කියකි. තොර මේ . මේ තමයි ස්වයිරී බැඳුම් කරවලින් අයරගෙන තියෙන ක්‍රමේ. දැට පෙනයි පුංි තමයි මේ අ පොඩිට පේන නාෑ ටික මුලින්. ඊට පස්සේ. මේ තවත යා යනට ලොකු ොකු ලොකුන මේ වාසානත දස් දනමය අවරුද්දේ 4,400 මිලියන් ගැන බිල්ලියන හතරයි දසම හතරක ස්යිරී බැඳුම් කර එක වරුද්ධට අරන්තියන දෙදස් දානමය අවුරුද්ධය විතරක් ඇත්ත වශයෙන්ම කියනවනන් මේ ස්වෛරී බැඳුම් කර වලින් අ බිලියන දාහතක ඇමරිකානු ඩොර් බිලියන දා හතක්වුණු සමස්ත ස්වෛරී බැඳම්ර ප්‍රමාණයෙන් ට හැත්තෑාවක් න අය ගහලා තියෙන්නේ දෙදස් පහළවයි දෙදස් ධහනමයයි අතර කාලේ. දැන් ඇත්තරම මේකෙ තියෙනවා අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන කරුණු දෙකක්. පළමිනික තමයි අප ස්සරහට බලමු සමස්ත ණය කොහොමද වෙනස් වුනේ කියලා ඔය සමස්ත නය අතර තියෙනවා මේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ගන්න වූ නය කියන ජාතිය. ඒවනත් බොහොම කල්පනාවෙන් විදේශ නායගන්නකොට ඒ නයේ. ණය ආපසු ගෙවීමේ හැකියාව කොහොමද කියල බල මිසක් විදේශනාය ගන්නේ එක මහා අපරාදයක්. හැබැයි අඩු අශයෙන් සංවර්ධනනාය ගත්තේවායිදී අපිට මොකක් හරි නිෂ්පාධනයක් කරපු දෙයක් මොකක් හරි ගොඩනැගීමක් හදපු දෙයක් මොකක් හරි ඉදිකිරීමක් කරපු දෙයක් වරායක ජැටියක් වරායට මිනල්ල එකක් පාරක් දුම්්‍රිය මාර්ගයක් බලාගාරයක් පේන්න තිෙන්. ස්වයිරී බැඳුම් කරවල මොක දෙවෙෙන් අර හිඟය පවත්වන්න ණය ගන්නවා නය අරගෙන කාල ඉවර වෙනවා. අන්තිමට මේ නය ටික ගෙවන්න මොනවද අපිටිතුරුවෙන් මුකුත් නෑ. මේවා පරිමෝජන ණය. පරිභෝජන ණය කියන්නේ එදිනෙදා කන්න ගන්න නණය. සර ලඋදාහරණයක් මම කියන්න. තාත්තා දවස පඩියරුපියල් සියයක් අරම් ෙදරට එනවා. ගෙදරට එනකොට බඩු ටිකගත් තම එක සිය පණහක් ගදම් වෙනවා. පණහත් නෑ. ඒ පනහට අඩේ මුදලාලිගාවට ගිල්ල කියීන මුදලාලිමට කියක්හරි දෙන්න නැත්තම් මට පරිපපු කිිලෝකක් නෑයටතෙන් න්න ඉතින් පරිප් කිලෝයක නයට දිරල්ල පොතේ දාගන්න. දෙවෙනි දවසෙත් එහෙමයි. තුන්වෙනි දවසෙත් එහෙමයි. තැන් ඒකට දෙන නාය මොකදවෙන්නේ. පරිපපු කිිලෝය එක හාකිිලෝක සීනිි කාලා ඉුරුුණනාට පස ඉරුවෙන දෙයක් ති නද. ඉතුරු වෙන දෙයක් නෑ ඒ නිසා ස්වයිඩි බැඳුම් කරවල දෙන භානකමතමයි නය ගොඩ එකතුවෙනවා පොතේ හැබැයි අපට ඉතුරුුවෙන දෙයක් නැතේ. ය ගොඩ ඉතුර වෙනවා පොතේ අපට ඉතුර වෙන දෙයක් නැතේ එසේ නම් මේ එක අය පෙන්න්න උත්සා කරනවා මේ අර්බුදයට හේතුව දෙදස් දහන මෙෙන් පස්සේ වෙච්ච කතන්දරයක් කියලා නෑ මේ ඩොලර් ණෑ අර්බුදේ ප්‍රධානතම හේතුව මෙන්න මේ අධික පොලියට දෙදස් හතේ ඉඳලා පටන් අරගෙන දෙදස් පහළෙන් පස්සේ බරපතල ලෙස ගත්ත ස්ෛහිරී බැඳුම් කරන නය මම ඔබගේ අවසර ඇතුව තවයික දෙයක් කියන්නම් මහාචාර මා වැදගත් කතාාවකිවා මේ පේනෙත් හේතුව නෙමෙයි කියලා මේ පේනෙත් ප්‍රතිඵල මෙන්න හේතුව මොකදද මේකින් කියවන්නේ මේ තමයි අපේ රට එක්දාස් නමසය හැත්තවෙ ඉඳලා අපේ රටේ වාර්ෂිකව අපි ආනයන අපනෑන කරකු හැටි පිළිබඳ විස්තර ඔ බලන්න මේ ඉක්දස් නමසය හැත්තව ඉදස් නමසය හැත්තෑව ඉඳද අපේ ද මේ කොළපාට ඉරම් පේන බින්දුව බිදුව කියන්න අප ආනයනය කරන ගානම අපනෑනය කරනවා කියන එක තුලනයි ආනන අපනන තුලනයි ඒ තමයි මේ කොළපාට බින්දුව මෙතනි උඩනන් මුදයි මෙතනි උඩනන් ඒගෙ ේරුමකක්ද අපි අපනෑනය කරලා හල්ලි හෝයවා ආනයනය කරන්න විදන් කරනවට වැඩිය එකග අපේ රට තුරුවෙනවා මේ මේ බිින්දුවෙන් උඩනා ො රිතුවෙනවා කියන්න මෙන්නට මේ ඉරැෙන් උඩන අප හිටියේ දැම් බලන්නෙ දන්නමසේ හත්තව වෙනවා අපි අට හිටියේ හැබැයි ගුඩක්නි අටන මේ චුට්ටයි යටට හිටියේ හැත්තව හැත්ත එක හැත්ත දෙක මේක ක්‍රමයෙන් උඩට යනවා හැත්ත තුනේදී ලෝකයේ ඇතිවෙනවා බරපතල ඉද නර්බූ දයක් එ දන්නමසේ හැත තුනේ කනිජත ලර්බූදයක් කියන ජාත්‍යන්ත්‍ර මට්ටමේ එක පාරට අපි පල්ල හැට වැටෙනවා හැත්තේ හතරයේ දී ඊට පස්සේ මෙතුමා කිව්පවාගේ රිීමමා ්ාණනායක මැතිනගේ රාජය. යම් දැඩි පාලනයක් ඇතුව. ආනෑන පාලනයක් කරල් අප දන්න. අපිත් පෝලින්ක්වල හිච අපිට ඒවගේ මතකයි. ඒ පෝලිින්වල ඉඳමින්. ඉරිදිට පෙට්‍රල්ග හඩබෑ ඉරිදිට වාහනවලට ඉදනනෑ. එතකොට අප අයට සහන මලට අර දුපත් මනුස්සයටඒ දෙන්න ඕන පරිබෝජනයට අවශ්‍යටික සලාකයට හපන්න එකට දීලා ේශීය නිෂ්පාදනය දිරිගන්නල දේශීය කෘෂිකර්මාන්තය දිරිගන්නල මෙතුමකිවාගේ අල්ල බතල මං්යොක්කා වී එලවලු මේ සියල්ල වගා කරන්න ඇලා ආනයන පාලනය කරලා මෙන්න උඩට යනවා නැවත හැත්ත පහෙ පස්සේ මෙන්න අපේ හැත්ක ුද වැඩුණ ඊට පසේ මෙන්න උඩට යනවා එක්දදාස් නමසය හැත්ත හත වෙනකොට අපි අතරිත්තයක් ඇති රටක් බවඩට පත්වෙනවා. අර ඔබ කියපු ආදායම වදම කියන අපි රට පැත්තෙන් බැලුව. ඔබ කියපු නය අපනයනවලින් ආනයනවලට යන වියද මස අපනෑනවලින් හපේ ආදායම අතර වෙනස බැලුවොත් මෙන්න අපි සුබවාදී තනකට යනවා එක්දාස් නමසිය හැතේ හතේ හැබැයි මොකද වෙන් එක්දාස් නමසය හැත්තේ හතේදී මෙරටේ මිනිස්සු පෝලිං වලට විරුද්ධව දේශීය පෘෂිකර්මාන්තයට විරුද්ධ දේශීය කර්මාන්ත නගා සිටීමුට විරුද්ධදව අපේ රටේ රෙද්ද හරිනෑ කියලා ඒක ගුණත්මක භාව අඩුයි කියලා අපිට තරගකාරමිලට පිටින් එෙනලා කන්න පුලුවන් කියලා මට මතකයි ඒකාලෙ ස්ලෝගන්ස් කියනවා මෙහෙම මේ හිරකරගින්න්න ඕන්නෑ මේ ආර්ථක විවෘත කරන්න ඕන ඔන්න විවෘතර ආර්ථක එමෙකොද වෙන්නේ. මෙ අපේ ප්‍රස්ථාරයට වෙන කල හැත්තේට අවුරුද්දය අපි සයට විසි පහ කරන වෙනවා. එදා වැටිච්ච වැටිල්ල අද දක්වා අපි රීණයි. හැම අවුරුද්දෙම මේ අපි කතා කරන මොහොතේ. අපි ආනෑනය කරනවා අපි අපනෑනය කරනවාට වැඩිය. මේ හැම මොහොතක ම රිනයි. මෙතුමා බොහොම පැහැදිලිව කිවවා මම පෙන්නපුඒ ස්වයිරී බැඳම් කර ප්‍රස්ථාරයත් මේක මේ මේක නෙමයි හේතුව ඒ ප්‍රතිඵල යකයක පෙනුනේ දැ මෙන්න හේතුව මේ තමයි අපේ රටේ එක්දා නමසි හැත්තෑ ඉඳදලා මේ වක්රයම් පෙන්නන්නේ මේ ප්‍රස්ථාරයෙන් පෙන් නෙක් දනමසි හැත්තෑ දල ර්ශිකව අපේ රටේ ආන යන අපනෑන අතර පරතරය දැ ොපාට ඉරෙන් පයන්නේ බින්දුව බින්දුව කියන්නේ අපි ආනායන අපන අයන තුළනයිගෙනක කොලපාටිරැෙන් උඩනම් ඒ කියන්න අපි අපනයනයි කරලා සල්ලි හයනවා ආනයන සඳහ විද කරනට වැඩිය කියැ ප ඉතුරුවෙන ොල්ර ඉතුර ෙනවාහ එනම් ඩල්රට ඩොර් වලී ශක්තිමත්්‍යයෙන ක්‍රමයෙන් මේ කොළපාටිට පල්ලෙ හානන් එකෙ තේරුම ගද ඒ හැම අවරුද්දම අපි ආනයනය කරනවා ඒ සඳහා වැඩිපුර ඩොර්ගේවනවා අපනෑනය කර හ වෙන ආදෑමට වැඩිය එකෙන් අපි හැමදාම රීනයි මේක හරිට අර තාත්තා කඩේට ගිල්ල නයට අරගෙන වාදත් හෙටත් නයට අරගෙන ඇයි ආදාෑමට වඩා අප පරිභෝජනය වැඩි ඉතින් ගෙදර න්න ළමයිටක සන්තෝසේතියන් ඕන ෙදර කෑම වේලා අඩු කරගන්න බෑ හවසට ගිල්ල චිත්‍රපටයක් බලනය එක නවත්තන්න බෑ අපි ගීල පිත්සාහට්ටකේ කෑම කනය එක නවන්න බෑි ගිල්ල ඔය පාටිධානයක නවත්තන්න බෑ ඒ ැත්තුවත් ළමයිටිකගෑගහනවා ෙදර නිසා තාත්තමෝද කරන්නේ නය ගගහා කන්න ගෙනල දෙනවා තැම් මේක්දස් නමේ හැත්තෑවෙන් පටන්ගත්තම ඔපට පේනවා හැත්ත ඇයිඉඳලා හැත්තයක හැත්ත දෙක දක්වා මේක ඉහල්ලට යනවා හොඳ වෙමී යනවා එක්දා නමසේ හැත්ත තුනේදී ලෝකයේ ඇති වෙනවා කනිජතය ලබූදයක් ජාත්‍යන්ත අර්බදගේ අපේ රටේ දෙයක් නෙමෙයි ඒ බැහර දෙයක් ඒ ඒ අර්බූදය නිසා අපි ඉල්ල හැට වැටෙනවා මොකද එක පාරට ආනාෑයිනයදම වැඩිවෙනවා ජතල්ල ිල් ලෝක වෙලඳොල වැඩිවෙච්ච නිසා හැයි එක්දස් නමසය හැත්තේ හතරෙන් පස ඔබට ආයි පේවා හැත්තපා හැත්ත හය හැත්තේ හත. හැත්ත හත කියන්නේ අපි ධනවෙච්චා අවුරුද්ද. දැ මේ ප්‍රතිපත්තිදාමය සඳහා ඒ පැවතිච්ච රජය බොහොම බරපසල තීදු තීරණටක් ගත්ත. ඒ තමයි සැපයුම් පාලනය කර ආනායන පාලනය කරා. ට ඉදන ගේනයක සීමාකරා අධ්‍යවශ්‍යයට විතරක් සලාකවලට බඩු දෙන්න පටන්ගත්ත මත් පොලිමඉදල තියෙනවා පාංගන්න පොලිමිඉදල තියෙනවා එතකොට ඒ සලාකවලට කාඩ්ඩ එකට ඒ අදාලායට ඒ දුප්පත් මනුස්්‍යයට ඕන කරන දේ ඒ සැපයුම තහවුරු කරන්න ඒ මිනිමම් අවම ප්‍රමාණය දුන්නා හැබැයි අධි පරිභෝජනය කප්පාදු කලා දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කර රට ඇතුල රෙදි පිලි හැදුව පි දන්නවා තුල්ලිරිය වයන් ගොඩ පූ ගොඩ වැල්ලවත් රෙදිමෝල් හැදුව වාන සංස්ථාව හාඩවය කෝපරේෂන් එක හැදවා මේම හරහා රටේ නිෂ්පාදනය වැඩි කරා ඒ තුළ ආනෑයන අඩුකරගෙන යන්න අපිට පුළුවන්ගුණා. මොකද වෙන්නේ එක්දාස් නමසය හැත හතේදී අපි අතතිරික්්‍යයක් ඇති රටක් බෝට පත්ව ර ඔබහපු ආනෑයන අපේ ආයම් වියදන් අතර රට පැත්තෙන්ගත් ොති ආනාෑන පනෑන අතරෙන් අප අතිරික්තයක් ඇති රටක් බෝඩ පත්වෙනවා. හැබැයි මොකද වෙන්නේ මේ රටේ ජනතාව. එද මය හැත හේදී ඒ පාලනය ඉවත් කරලා නිදහ සාර්ථිකය වෙනුවෙන් අපි ඉඩකු සරස්ක නො. එක්දාස් නමසිය හැත්ත හතේදී අලුත් මාාවතකට ආර්ථික දැක්ම අවතීරණ නොකදේ නිහ සාර්ථකය විෘත ආර්ථකය

ද වනතුරු සියයට දාහයයි පහලවයි විස්සයි පොඩි පොඩි උච්ච වචන තිබනට අපි හැමදාමරිනයි. අපේ වෙළදශේෂයරිණයි. වෙළද ශේෂය කියන්නේ ආනයන අපනෑ න අතර පරතරය. අපේ ජංගම ගිණුමරිනයි බොහොම සමරෙලාට පපුංචි පංච තැන්වල ැටුවට ඇවිල්ල න මුත් අපේ ංග ගිුමරිණයි මෙහෙම තියෙනකොට මොකදද සිදුවන්නේ අදරුපියල් දහයක් නයනං හෙට තියනහිගේ අරණයට එකතු වනේග. අනිත්ද ඒක තවතික එකතු වනේ. මේ සඳහහාපි ඔන්න ගහනවා සවරින් බොන්්ඩ එකක්. ඒ සවරින්බොඩ් ෙවා ගන්න බැරිවුනාම ඒ සවරිින්බොඩ්ඩ එක මැච්යනකොට ඒක ගෙවන්නයි මේ ඒ අවුරුද්ධය ිහිගේ පියවන්නයි දෙකටම තව වැඩිපුරණය ගන්නවා. මෙහෙම නා අරං එකතු වෙන. ඒ කන්දරේ තමයි ඔබ මෙතන දැක්කේ මේ සවරි බොන්් ගාමින් ගමින් ිල්ලර එක්තර තැනකදදි කුමාරතුක නිදස මහත්තයක් කිවගේ හිංඟා කෑම බැරිවන්නු තැන ලගී ගයා මරගීජව්වා වගේකත් තමයි ණය ගන්නත් බෑ. ට ඩිය අපිට කරගන්න දේකුත් නෑ මෙන්න වැටෙන්න පටන් ගන්නවා සංජීතරික. මේක මෙතන නැතත්. මේ අනක්‍රමය මේ ප්‍රතිපත්ති රාමුව මේ යන විදියේ කිසිම චාරයක් නැතුව කකා බි ඉන්න යනඒ එක කවද හෝ වැටන එක වැටෙනවා. එක අතකට බලනකොට මෙච්චර කල් මේක වැට නැතුූ තිබිච්චේට එකම හේතුව තමයි අපට මිනිස්සු නායදුන්නා. අපට නයදිදිී නයදිදිී අපි ෝ නය කරා ඒකත් එක් තරා උපක්‍රමය ඔබ කල්පනා කරන්න. හොදට සල්ලිකාර වලව්ුවක හිටපු මනුස්සේක. ඉඩකඩන්තින වලවුවතින. වලුව වලව්ුව අත් කරන්න ඕන කෙනකට හරි ේසි අටත්ති න. වලවන්න නස්තිකාර පුත්‍රයටට නෑදනය එක ඒ නස්තිකාර පුත්‍රට අද නාෑදෙනවා. කනවායි ඉවරයි හිටනනාය දෙනවා කනවායිවරයි හිටනනායි දෙනවා නවා ඉවරයි එක්තර තැනටේවා. එතනී හට නය දෙන්නේි නෑ. එතනී හට කියනවා. වලව් ඔප්පු ගෙනල්ලා මංගවතිය පක් නැත්තං අදන්නන කිය. හෙනම් මේ රටට වෙලා තියෙන්නේ මෙන්න මේ සංගධය නම පුංචි තවයිකරූප සලහනක් විතරක් පෙන්න්නල ඉතුරු සාකච්චාවටයක් මේ තමයි අපේ සමස්ත නාය වැඩි වෙලා තියෙන ක්‍රමය. බලන්න මේ නාෑ එක්දස් නමසිය පනහේ දීති විච්චනාය ප්‍රමාණය එක්දදා නමේ හැත අට වෙනකම් නනා ඇතරම් වැඩිවෙන්නන්නේනෑ හඇත්තේ හඇතට අතර වැඩි වන්නම නෑ වගේ. මේ තියන්නේ එක්දදා නමේ හැත්තේ අට පසේ වැඩියන කෙලීම ද සීරෝට වැඩියනවා. එක්ද නසය දෙදස් නමෙන් පස්සේ, අපි දන්නවා දහස් නම ඉන්ද්‍ර දෙදස් දහය වෙනකනුත් මේ වැඩි වෙනවා අපි කියමුකෝ ඒකට පොඩි නිදහසක් කියමුක මේ රටේ ත්‍රස්වවාද අරගල තියද අපිට ගුවන්න නා ගන්න වෙනවා බෝබ ගන්න වෙනවා මු නිසන් ගන්නවවා උඩගන්න වෙන එකට කියලලා හැබැයි දෙදස් දහයන් පසෙමේ වැඩිවෙන්නමකොද. දෙදස් හන් පස මච නය ගන්න එකතු වෙන්නේකොද. දෙදස් නාහම් පසෙ මේ නය ගොන්න නගන. ඒක තමයි මේ අපි අද මේ කතා කරන සහර වෙලාට අධිවේගී මාර්ග කියලා ඉගිලෙන්න්න දානය ගිනි ගණන් ණයට ව්‍යාපෘතිගහගෙන ඒ ඒ සමහරලට ව්‍යාපෘතියේ ගාන වගේ දහ පාලොස් ගුණ එකට ණයවෙලා රට දේශීය විදකරගන්න පුුවන්ගේ රපයාසීට රුපියල් දාහකට විදේශවලට නයවෙලා ඒ කරපුටික මයි මේ තියෙන්නේ. මේ තියන්නේ දෙදස් පහලුවෙන් පස්සේ අරයකොතුවිච එකතුවිල්ල තමයි උබ අර සවරින් බොන්ඩ විදිර දැකපුටික සහ ඒඒත් අමතර අරතියෙන ණයකන්ද. හැබයි දෙදස් නමෙන් දහනමෙන් පසේ ඇත්තරම මේ ණය ප්‍රමාණය මටමට ටන්න ටන්න්න ොම මේ කොලපාට බෝලිින් පැනලතින්නේ නෑය ෆොඩක් පල්ලහට වැටීම ද මේ පිළිබඳව එකක්න එක මත කනි ලක් ජාවක් විතරයි නෑ වැටීම ගිලත් සහරු කියන වඩ බලුව තා කරන්න නැයි අඩු ගන මහබැංකුවේ වාර්තාවෙන් පවා මේ නය ප්‍රමාණය අඩුවෙන් පටගන්න දෙදස් නමෙන් පස්සේ දැම් මොකදද කියන්නේ දැන් අපිට මොකක්ද කියන්න තියෙන්නේ. ටව දුරටත් නයට කකා ඉන්නවාද. පේතන හට ඉතුුටි කතා කරු ඇතු මට පි ඉඩකටදීලා. හොඳයි අපි ස්ස දානම් වෙන්නේ ලාත්‍රය කතා බහතුලින් විරාමයක්ස් ලබාගන්න විරාමෙන් අනතුර අපි යනිි කතා කරමු ආර්ථිකයට නව මගක් හොයන ක්‍රමය පිළිබඳ. විරමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා ලාත්‍රයේ කතා බහත් එෙක්ක අද මාතෘකාව ආර්ථිකයට නව මගක්. ට හාචාරතුම අප රමේයට යන්න කලින් කතාකරමි හිටීමේ අප රටේ ආර්ථික තත්වේ අපේ රටේ නය ස්වයිරිී බැදුම් කරමේදවල් පිළිබඳව. රටකට ආදායමක් බොහම වැදගත්නේ ආර්ථකය පහසුවෙන් ඉදිරිියයට ගමන් කරන්න නම් රටකට ආදායමක්තියෙන්න්න ඕනේ. අපේ රටේ ආදායම් මාර්ගය ගන්න කතා කරන්නමං කැමති. අද අපේ රට කොහමද ආදායම් ලබෙන් නැත්තං දායම් ලැබෙන්න්නේි නැත ගනතා අපේ ආර්තිිකට මුදල් ලබෙන ක්‍රම ගත්තාහම ඉතිං විශේෂම රට තුළ ලැබෙන මුදල් ප්‍රමාණය එක කෘෂිකර්මාන්තයෙන් බාන්ඩ හා සේවාවලින්. එතොත් අපි කුෂිකර්මාන්ත්‍රය ගත්තහම වානිජ්‍ය බෝගෝලිින් තේරබර්පොල් ුල්ලු බඩු ඒවැන් ඒරෙන්ඩ අනිකුත්බෝග හරහා මත් සය දීවර. ඊටවස්යනවා බාණ්ඩ හා සේවාගත්තහම සේවා අපේ බෝහිට පිටරට යන්න සේවාවලින් ලැබෙනේවා. අපනෑ යම් ඇගලුම් තුොන් මේ අපි දිගල දිගර ඒේවා කියනට වැඩිය මේ තුළින් තමයි ලැබෙන්නේ. කෘෂිකරමය තුළින් අපිට ඩිරෙක්ලි කෙලින්ම් රජුවම ලැබන ප්‍රමාණය ගත්ත GDPDP එකට එක සයට පහොතර ඉද දැ සීරට අඩ වෙලා තිරවා. එක හොඳ ලක්ෂණය දැන් අට රරි න්න පුලුවන් ඒ කොමුද හොඳ වෙන්නන්නේ කුසිකරමය අඩු වෙලාගෙන නෑ රටක මේකන සමාජ ආර්ථික විපර්යාසය සිදුවනවිට කුි කරමයෙන් ලැබෙන්න්න කෘෂි ප්‍රාථමික කුෂිකරමය ලැබෙන ආදායම අඩු වෙලා එකන්න ඒ සර පහලෝ අට වෙලා එකතම ඇමෙරිකා වැෑරමං කලිකික්වගේ දෙක ඇද සම්පාවෙලා තියෙන ඒව යනු අර නිමවුමිදට අනිකුත් ශේෂ්ට්‍රෝල කියදවෙඩ. එනිස අපිට ආර්ථිකය සකස්සලලා තියටට බොහවිට මෙතුම කිකුවගේ රින ර්ථිකය සකස්සලා තියෙන්නේ රටේ. ගෘස්ථ නිෂ්පාදනය තුළේ ලැබනිීමම ගෘහස්ව පරිභෝජනය කර වැඩිපුර තියෙන ටි පිටරටට අපනයනය කිරීමසාහ ඔය කියන නයිතුලින් තමයි අපේ කියන තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එ ලංකාවේ තත්ත්වය ගත්තා හම හැත්ත හතේ සිටම විෘත ආර්ථිකය තුළ විවෘත ආර්ථිකයට අර කලින් මීටඉදන්න මසි අනුහතරය දුන්න වගේ හොඳ මූනක් දෙන්න හැදට ඒ වෙස්මූුණ ගලෝගන්ඩ බැරි වනා ස්මූුණ ගලෝන වනුවට මොකදනේ විවෘත ආර්ථිකය තුළින් කරන්න පුළුවන් හරි ජල්බරි ටික තමයි මේක ඇතුළේ ගිය. එතට ඒක සරහල් ලගෙන ලේසිම දේවල්තමයි අයගැනීම බොන්්ඩගටයම මුදල්ලච්චු කැසීමගේ බොහොම සරල ක්‍රාදාාමයන්. ඒරන්ඩ ගෘස්ථ ආර්ථිකයේ වැඩිදිියුණු කරන කෘෂාර්ථිකය වැඩිදියුණු කරන එමන්නං. අප ගතියෙන කර්මාන්ත රැකගන්න ඒවා වැඩිදියුණ කරන අපේ ශ්‍රමයභාවිතා කරන්න භූමියභාවිතා කරන්න තාක්ෂණයගේනයව කියන එක කිය කියා උන්න ප්‍රමාණයට හැදුන්න්නෑ. මේකතමා අපේ අවාසනාව.ඒකට එක හේතුවක් වෙන්න පුලන් කෙටිකාලීනවා අපේ පුද්ගලයන් වුණත් බද්ධයලාතය නික්මින් ප්‍රතිලාප ලැබෙන අදෑම දෙගුණ වෙනේවට අපේ පොකට්ටක පිර ෙනොහ පිරණ විදිහ දන්නේ නැතිඋුණ හමවෙෙන දේ තමයි මේ වුණේ අප අපි අපි දාහහි නම් දෙදහටාව දළ ජාතිකය එක බුද්ගල දර් ජාතික නිස්පාදනය එක හරදහටත්තාව හරියට බැල උත්ත බවා ආරදහට ආසරන්න වෙලා අපි අර කියන දුපත් බාවේ මිදන වගේත් පොඩික් එහකට කියා. හැබැ මිදුනේ කොහොමද ආදායමාවේ කොහෙෙන්ද කියන එක ප්‍රශ්නාව ආදායම් ලැබෙන්න්න ක්‍රම තියනවා හතරක් ං හැමදාම කියනවාගේ ඒත නිකහම් බෙන්් ඕ. නිංක්ෂයාා කරන්නඩෝන වරන්න නෑයට ගන්නුන් තුන්ෙක උප ගණන්න එම න්න හෝරකංගරන්න හතර හම්බෙ ඉදිහර උපයාගැනීම වෙනුවට නිිකංගන්නත් නැතුව අරගෙන ෂ්‍යයාරිකාවේ නය හරහා. එ වෙනත් විදිහර. එඩිසතා මංකිවේ කෘෂයාර්ථිකේට ස්ථායිභාවයක් දෙ නැතුව අපිට අනිවාර්යම ගෙනායුතු ඉන්දන ගෑස් සා අත්්‍යා වශ්‍යමහාර වර්ගවල්ට යන මූලිකවේදං වොලින් එලියට ගිහිෙල්ලා අපේ කෘෂ එදවුම් ටක. එම නම් අඩුම ගණනෙ පොහොරටික එපාවල පොහොරටික. අපේම විද්‍යාඥඥව හදපු යූරයා පොහොරටිකවත් මේකටාවෙන ඉතින් අපේ ගැන කතා කරන්න පුළුවන්. මේක මනිකැකිවේ. අපි බොහොම අමාරුවයෙන් බූරු ඇඳකට නැගෙන හිතිය. ඒ නකතත්ව ඇන්න මේ පැදුරින්න්නවට දියහොඳ. ඒක එලියට යන ගමන මුනගාකාරෙන්හට ගියා නහො දැ නයං හරිනැතුව. ද මොකද වනේ එලිපිටමද වන හම අපි කඩා වැට මුල්ලක් වුන කඩයි වැටුණු හම ය උනේ මොකක්ද අරාරන්තියන නයයි කලින් ඉල්ගත්තේ යොකොම ඉල්ලගන්න සයිස්සක දැන් වැටල තිීරන විල්ල. මේකතමයි වෙන්න ඉහලට නගන්න හරි ලේසි බිමට වැටනවා ඉක්මනට හරි? බෝ අමාරෙන් උඩ නැගින් ඉනිමම් බැඳගෙන ඒමලන්න මොකක් කරේ ක්‍රමයක් භාවිතා කරමින් උඩට යන්නේ. හොඳ හෝ නරග බිවට හටන්න මොනවත්නමයක් ඕන්නෑ ඇදගන වැටනවා දැඟතින් කොතනදී තමයි හොයන්නේ ඇයි නැක්ග විදිහයි. බැස්ව විදිහයි වැඩිච්චෙ විදිහයි හයන්න ඕකතම අපි රටටඋනේ වසර හැත්ත හතේෙන්දර අනුහත්තට අනුහතේද දෙදස්දාහතටගේ වසර හතලිය ගත්තුත් අපිට පැහැදිල පේවා සාර ආර්ථික විද්‍යාව තුළ සමී කරන නිසා මේක හදිසියේ මේ අවුරුද්ධයකදී තුනගෙදී ඇතිවෙච්ච මහාල්ලොකු හදිංගටිච් ආර්ථික විනාසයක් නෙවේ මේ දේක ඇන මංගිතන්නේ අපි විශිද්‍යාලෝල දෙදා සතය ඉතරීදක් හ හැම දාම අපි හම්බේෙන හැම සමුලුවකදම අපි පැහැදිලියෝ කිය ලති නම් මේක වෙනවා මේක වෙන්ඩ පුලුවන් කෙල නිසා අපිට මේ අලුද්ධයක් නමේ අපිට සෝනක්ගාව පාර්ීන්තර මහසෝන දැක් දකා දක්වගේ බයිවෙලා දගල් නොන්නේ අපි කිව්ව මේ මෙහම වන්න පුළුවන්ගෙල ඒ මට කැන්තෙන් මේක වලක්වා ලිය හැකිවතිබූ තත්ත්වයක් ඇතිවීමක් කියරතුමයි මට හිතෙන්න්නේ. මාචාර්තුමා රටක ආදායම ප්‍රමාණවත් නැත් අම්මොකක්්ද කරන්න ඕනි මං ඔබගේ අනි පෙතර ප්‍රශ්නයක් හන්නන් ගෙදර කාආදායම් ප්‍රමාණත්දන්තම් ගොද කරන්නවා. එක්කෝ ගෙදර සකසුරුවම හදාගන්න. හම්බේ ආදායම ඇතුළ ජීවත්යෙන්න්න. ම නැත් ආදායම ෂනිකව වැඩි කරගන්න පුුවන් විදි හදාගඩුව මෙතු මකි වෝගේ එම නැත්තං අර තව ක්‍රමකිවේ ඒ අපි කැමති ක්‍රමණමේනේ නයවෙන එක කැමතික්‍රම යන්නේමේ මේ රටට උරුම සංස්කෘතියත් තියෙනවා මේ රට අවුරුදු දෙදස් පන්සිීත්තිස්ේ අපි උරුම කරත්ත සංකෘති තියන ඒක ඇතුළ තියෙන්නේෙ නොවා නය ගන්නවා කියන එක පිළිකුල් කලා අපේ ආ්චිල කහරි යවෙනවා ීකොත් සීියල කොහර නයවෙනෝකති ඒක හොඳ දෙයක් විර නෙමේ දැක්කේ අපේ බුද්ධ දේශනාව අපිට ඉගැවේ අන්න සුක්හැ නය නොගැනීම කොච්චර සැපක්ද කියන එක එහෙ වූ සංස්කෘතියකට මක දනේ පහුග අවුරුදු හතලියක මේ ලිබරල් නවසම්භව්‍යවාදී නිදහ සාර්ථිකය ඇතුළේ අද ක්‍රඩි් කාඩ් එකත් දෙනවා ඊලද මාසටකා පන්ගේ ් එකකාඩ අරම්බරයක් වෙලා කඩික් කාඩ් එක කියන්නේ මොකද දරල නය ගනින් කියන එක මේ මාස පටියෙන් ඔබට ජීවත් වෙන්න කියන එක මං පිළිගන්නවා සමහර දේවල් තියනවා අතේ සල්ලි නැති වනාාම යම් ආයෝජනයකට දරුවකොට උගන්නන්න අසනීප එකට බේත්තිකක් ගන්න අතමාරුවක් ගන්නේ එක හරි ඇැබයි එදින එදා කෑමට පාටිදාන්න ඉහලින් ජීවත් වෙන්න ශෝක්කාරකමට සමහර කියන්නේ මේ අර පින්බිච්ෂ ප්‍රදර්ශනාත්මක පරිමෝජනයට ඒකට නයගත්ව තින් මොකදයන කලා මේ රටට වෙලා තියෙන්නේ අන්න ඒක ඔබ නිකන් උදාහරණයක් කරම්බලන්න මීට අවුරදු විසිපාකට තියකට ඉස්සල්ල කිලෝමිටර දෙක තුනම් පාපැතිියෙන් හෝ පයිං හෝ ගීමම අදකෝම දයන්න අද අප බස්හෝල් ක න්න පුළන් ්‍රවීල්ල න්නැ. යිගයොත් මගේ කකුල් දෙක මගේ ශක්තිය ත්‍රීීල් එකින් ගියත් පුච්චන්නේ මෙ වාද ො වෙනද අපේ ගෙදර දර ලිපේයේ ඒ දර කෑල්ල පිච්චනාම අපේ ගෙදර පොල් පොල්පිත් හරි අපේ ගෙදර පොල් කෝලේ හරි ගෙදර වැටේ දරටි හරි තමයි පිච්චන්නේ. අද පුච්චන්නේ ඩොලර් ගෑස් කියලා වෙනද අපේ සොහන් පිටනීට කියියාව මනුස මැරුණාම අපි සොහන්ගහල පුචා දරටි දාලා ොල් කොටේ අර තුරුවෙන පොල් කොට ුඩ කෑල්ල දාලා පුච්චා අද පුචා දොර් වෙනදේ මිනි මාකටකට ගාම මාකට එක බඩට්ටි කරන්ගන පොල්ොලකූඩ ඒක ආදාම යන්න පොල්ොකූඩ වියන්න වෙනමගෙනකිින්න්න මාකට්ට ඒ මනුසට අද ශපි බෑග් එක දාග නරංගෙනවා යන්නන්නේ මනවාද දොර් වෙනද අපි ගෙදර උයන්නේ වලං මැටිවලින් හදපු ඒ වලඳට අපි ගෙවන්නේ ඒ ගෙවන ගාන යන්න කාටද ගමේ වලන් හදන එක්ෙනට. අද මොකටද කරන්නේ ගෑස්ලිවූ ය අරභානයට පිටිගෙනවා මොනාදවෙන්නේ ඩොර් මෙහෙම ජීවත් වෙනකොට තමන්ට තියනවූ ආදායම්මටමට ඔබෙන් වියදංකරගෙන ජීවත් වෙනකොට අනිවාර්ය ප්‍රතිඵලය නෑයවීම මේක අපි කතාකරොත් එහෙම අහවල් රජය හෝ අහවල් ජනාධීපති හෝ අහවල් අගමැතිය ඕනෙ මේ අප සියලු දෙනාවක කියන්න ඕන මේ වැඩේට බුදුහාමුදුරු ඉගෙන්වුව සකසුරුව මාර්ථිකය ඒ බෝග බුංජය දීහිකම්මන් පයෝජයේ චතුත්තංච නිධාපේ ආපදසු භවිස්සතිී කල ගෙුවේ. ආදායම හතරට බෙදලා එක කොටසක් පරිභෝජනය කරන්න. එක කොටසක් හිතුරු කරන්න කොටස් දෙක කර්මාන්ත ප්‍රයෝජනයටව දඩගෙලිගෙන් ්‍ය අපිට අපි මොකද කොරන්න අපි පරිබෝජනය කර හදලා ඒක ැරිවු හම අයගහලිවෙරල ජීවත්තෙනවා රටකටත් වෙලා තියන්නේෙ මේ මේ සංග දීතමයි මේ රට වෙලා තින්නේ හ ප්‍ර්න මදැ වතරණ වන්න මේකෙන් ගොඩයන්න පුළුවන් එකම ක්‍රමය යිතියෙන්නේ. එකම ස්ථාාවර කරමය අයිතියෙන්න්නේ තව විදිතියන්න පුළුවන්. මම දකින්නේ අපේ පරිභෝජනය පාලනය කර ගත යුතුයි. අපේ ප්‍රදර්ශනාත්මක සදර්ශනාත්මක පරිභෝජනය පාලනය කර ගත යුතුයි. දෙක වියදංකරන හැම සතයක්ම හැමරුපියලක්ම පුළුවන් උපරිම මට්ටමෙන් දේශීය නිෂ්පාදනයක් පරිෝජනය කරන්න පාවිතා කළයුතුයි. අප විසින් හි තලා මුළු මහත් සමාජයමප විසිං හිතලා. හැකි හමල්ලා හමල්ලාම කරන්න බැරිවති නවා අපට අ්‍යවශ්‍ය ේතක් තිනගේ ේත අන ති කරන්න ඒ ගන්න ඕොන. අප පෙටරල් ඩීසල් ලංකාවෙන ඒ පිට ගෙන් ඕන. අපට මහර තවත් අත්‍යවශ දේවල්තින ංකාව හදාගන්න බැරි ගන්න ඕන හැයි පුලුවන් හැමවෙලාවම හැම දේකටම. අපි යොක්කොම එකතු වෙලා දේශීය නිෂ්පාදනය පරිභෝජනය කිරීමේ තැනට යන් ඩෝන. ඒක සඳහා මිනිස්යොමුව නැත්තං. රජය ප්‍රතිපත්ති ධමයහරයකට යොමු කරන්නුවන්. අනවශ්‍ය ද පාලනය කරන්නව ඕන් නෑගේ මොකටද මේ ට Appleල් මොකටද මේරට මුදරක් පලන් මොකටද මේ ට පිටට මේ වැට සනකම දවසක් කිවවා සුපමාකට එක කියියම් ඉන්දනසියාව හකුරදීන මො ඉන්දුුනීසිය හිතුන් ලහකුරගන් ඩොල්ර් නේතින් හන්නේ පාර. එහෙම කකා කාටහරි පැනලා ඒරුක්නම ඩ ම ද න මතුමක් කියපු දේට අමතරෝ ොඩික් එකතු කරන්න අරබ දයෙන් ගොඩයන්න ආදාය වැඩි කරන්න ඕන ඇත් තුම කියප කාර ආදය වැඩිකිරීම සඳහා කර්මාන්ත කරනය කරන්න ෝන ආදයයි වැඩිකිරීම සඳහා නව නිෂ්පාද ොට ොඩ හ යොත් අලුත් අලු දෑ නොතන්න ජාතිියලවයි නොනගගේ අ අරමං හිඟය වැර තන ලඟීගය රගී කියන කවියයි පවෙනි පාදේක අලුත් අලු දෑ නොතන්න ජාතියලො නොනගේ දවල් හදන්න ඕන ලෝකට දෙන්න පුළුවන් දෙවලා අපේ ඕන රන්යන අප කතා කරම ට පස්ස ඉළඟ අධිරේදියේ ගන්න. හැබයි ඒ වෙළඳ පොල අප අේ නෙමේ හිතියෙන්නේ ඕනම වෙලා පිටරට කියතැකි මේක වහන්න පයි්පේ කියලා මේ රට දේවල් අපි ගන්න කියල කියන්න උදාරණය ගී පෙදාපු අර්බුදේදී එක පාට රටක් කියනවා අපේ රට පලේෙන් එන්නෑ අපේ රට සංචාරකය වන්නේ න්නේෑ දැම් මකද වෙන්නේ. ඒ වගේ ආදම අපි කට්‍රෝල් එක නෙම තියෙන්නේ. හබැයි අපේ පරිභෝජනය අපි ආනයනය කරන දේවල් ඒ කණ්රෝල් කරන්න අපිට පුළුවන් ඒහ නම් මේ අරබෝ දේාලනය කරන්න පුළුවන් ක්‍රම දෙකෙන් එක ක්‍රමයක් ආදායම වැඩිකර ගැනීම අප නෑ ආෑයම වැඩිරගැනීමෙන් උත්සා කලයුතුයි උපරි මුත්සා කලයතුයි හැයි ඒක සමස්ථ පාලනය අප සතු නෑ. හැබැයි ආනෑන පාලනය ඉතුරු කිරීම අපට කරන්න පුළුවන්. අනිවාර්යෙන් කරන්න පුුවන් ඒ සඳහාපිය යොමූ නොත් අප සංකයාල ක නොන්න ඉසරහට කතා කරමු. සඳහා යොමු වනොත් අපට මේ ප්‍රශ්නෙන් පරසාර ගොඩ මකට මාවත විවර කරගන්න පුළුවන්ගේ ජේෂ්ට මහාචාරිතුමා මේ රටක ආදායම මෙහෙන නංවන්න බදුවලදායකත්වයෙමන වගේද දැන් ආදායමක් ඉසල් නැංවීමේදී ඔය වචන තමයි ඉස්සල්ලාම ගන්න බදු දැ අපිට ඇහනෝ දැංගවුණනත් මේ ප්‍රශ්ටෙන්ට පලවෙන්නම හේතුවතමයි රජය ආපු ගමන් බදු මුදල් අඩු කිරීම ඇත්ත දැන් අපි රට තුල උපයාගන්නාදේ විකුණල පරිභෝජනය කළ හම ඒතුළින් රාජ්‍ය ආදායම ලැබෙනදේ තමයි බදු ො ඒ බදු තමයි අපේ ඊරංග පුද්ගලයාට ලබාදන්නේ ී කිය ටී කියල ගපු ම ඒක සමානයවා ජීවලට ගවම් එක්ස් පෙන්ඩි ය ගැන රජය වියදමට ඉ ඔ ද කියලා කියන්නේ රාජාරය මුණට ඇතරම් මන්නන් දකින ඇමති දෙස්ම රාජ්‍යයේ වියදම කියන පැත්තෙක් මොකොද රාජ්‍යයට වියදම තියෙන නිසා අනවශ්‍ය ආකාරයට අර ටී කියන එක බොන්්ඩ වෙනවා. එනිසා අපි බොහෝ විට රාජ්‍යාර්දායම වැඩි කරනවා කියන එකට වඩා හොඳ එකන ආදායම ඉහළ දමුණු කියන සංකල්පයට වටා ඔය බදු කියීටකට වඩා අපි ආර්ථකද්‍යාක්ෂ විතයට හිතරන්නෝ නෑ ද කොස්ට් කිය ගැන මොකද පිරිවය අඩු කරුණු කියන එක පිරිවය අඩු කරනවා නම් තරජයමගගේ හො ඕනම තැනකින් අර කියන බදුවලින් මේක අඩුවැඩියක් කරන්න පුලුවන් මොකද වෙන්න අපි හම්බ කරන්න රුපියල් සීයෙන් රපියල් පහලොක් ෙදර බදු දුන්නට පස්ස ඉතුරවසු පහටන අපිත ඉතුරු වෙන්නේ අර පහලෝ ඔට දයන්න කියන එක ගැන අපි හරිකසල් බලනවාන ඔබගේ තැ පිටරක්වල්නම් පාලංගොල් ගහලද නම හිැතන ොඳ කර දේෙනවා. ය ටක් ො at work කියමිසො දයිනෝ අපේ ටක්ො ඩොරල් ින්තම අපි මේ පාලමේ යන්න. දැන් අපේ එහෙම දැනන අපේඟාපු ටක්ල මුකද මේ කරන්න කියෙන තරක්න මේේ ඇතිවෙන්නේ රි මේ හැදේ පාලන්ද මේන් හැදුව වෙන මොනුව අද ගෙනාව බස් දෙක. එනිසාතමයි අපි කියන්නේ. මේ මේකේ ප්‍රශ්නය මූල්ලෙ ජරණය සඳහා තියන එකම විසඳුම මමනංහිතන්නේ. බදුගර සංකල් පේනම. කෘෂි මංගක කියෙන ඉ කොමික් ඉන්සැන්ටවුස් කෙර ගැන්නේ ආර්ථිකම වසයෙන් අපේ නිෂ්පාධකයා එමටන මේ ජාලයන පුද්ගලයා පෙළවීමට ලක් කරන සහන තමයි. අපි ලබද නවාල අපි කතා කරන්න පුළුවන්ගේ මොනවාද කියලා එමනතුව හම්බ කරනදේයිම් පොඩ්ඩක් පොකටකින් කෑල්ලක් කරගන ගන්නවාට වැඩියේ. හම්බ කරන්්ඩ පොළොඹ අන්ඩ කියන එක අනි කරටෝල් කරනවා මන්දරවා ඇ රාවිධ ෝස්ටේලියයා ඉන්දයාවිදි. ඕකතමයි කරන්නේ හම්බ කරන්න. මෙන්නවාට හම්බ කරන්්ඩ දෙන අවස්ථාව. මෙන්න හම්බ කොරොත්වට දෙන දේ අපි එහෙම කියන්නේ අපි මේ හම්බ කරන්ඩ බයයින. ක් ස පහකම් කරය කියන අට කම්බ කරන්න යොත් ීතන මුොකොු සම්බ කරන්න යෝකෙන් දෙක ටක්ස් රනුවන් දෙඩ හොඳදයි පහකම්බ කරගන ඉන්න කියලා. එහෙමන මේ ඉකොනොමිකින් සන්තිියවස් තමයි දෙදන්නෝවන ආර්ථිකමය වශයෙන් තල්ලු කරලා මේකෙ නිස්ථානයේ ජාලටයන් ඒ මංකයන්නේ ඔය බදු කියන වචනය අර පරණ නම්බ වගේ නේද මංගේතරන්නේය ගුණරුවන්. දැන් පරණ නම් ආයත්්‍යන අපතම පැරණිමනං දැන් අපේතු ගුණ සිරි. ගුණ රුවන් කිය ඇන්නතුව. පොඩි අපේ අරුුණ නම්තියන සරල ැන් ඉරස ලොකුන අන්න ගත්තර කටව තේරන්නෑ නමේ තම අවරත් දන්නන්නේන්නෑ. බදදුගේ ඇන්න අ සරලමදී. හැබැ එහෙම නෙමේ අපේ දැන්තියනෙන අලු ල්ස් තියන. අඩුතෙන් ගන්න අනි රටවල් භාවිතා කරන ආර්ථිකය සයිමත් කරන කළම බදුවලට අමතර ගොඩා අත්තියනවා විශේෂයම් සර්ටිෆිකේන් සිම් ස්ටයින්ඩ් සහදල කරණනේවා. වෙනද පොල ආර්ථිකය තුළ ඇතික කරන්නා වීවිත තත්ත්වයන්. හරි එතෝට අපන ඇන සඳහා අපි දෙන්න සහන මේම තුොලින්ම් පුළුවන් මේ ගොවීෝ එමන නිෂ්පාධකයෝ එතෙන්න්ඩ පොළොඹුවන්න ආර්ථික වසයෙන් පොළොමන්ඩ පුලුවන් ධාර්තා වැඩි කරන්න පුළල. එනිසාසම හරියටම රුපියල් ලොලින්ං ඩොලර් රෝලිංක් රන්න වෙනස් මුදල් ඒකකින් අරාමාරයෙන් හදන න හ බන්ඩ බදක් හල එක මහ බාන්ඩාකාරයට දාලා යකෙන් පටිකිවන එකම නෙමෙයි අද ආර්ථිකය මේ හෝවා කියලා කියන්න වැතින් ඕකතමයි වෙෙන්ඩ ඒ එකතමයි වෙලා තියෙන්නේ බෝවිල ආර්ථිකට ටී සමානය ජී නොවන හෙද මෙතුමකි වෝ වගේ මොකද වනේ කොහය ගරි මොකක් කරෙනත් පෙත්ිය පුොරෝගන්න ඒ එක තමයි වේ. මජාරමා අපේ රටේ අද පවතින මේ ආර්ථික අරමුදයට හේතුවක් විදිහට බොහෝදනෙක් කියනවා අප සමාජය ඉන්න පහුගේ කාලේ හරියට බදු එකතු කරේ නෑ අපේ රටේ බදු ප්‍රතිපත්තිය බොම දුරවරයි සමහර බදු අයිකර. මේක අපේ රටේ මේ ආර්ථික පරිහානයට හේතුවක් කියලා කියන ඇත්තද මේ කතාව. මහිතන්නේ ඕකේ තියෙන්නේ අර්ද සත්්‍යයක් කියලා පදන්නවා වාහනතුරක් වෙනකොටඋත්. එකම සාධකයක් නෙමනේ බලපන් රියදුරාගේ අතපසුීමක් වෙන්නත් පුළුවන් වාහනේ තිරිග අවුලක් වෙන්න පුළුවන් පාරේ තිවිච්ච දෙයක් වෙන්නත් පුළුවන් සහ වෙලාවට එක දෙයක් විතරක් තිබුණනට අනතුර සිදුවන් එනෑ අනිත්ත පරිස්සං වෙලා අන ඒ අනතුරෙන් බේරෙන්න්න පුළුවන් සහරවෙලවට. ගක් වෙලාට අනතුරුවලට හේතු බලුවහම සාධක කීපයක් එකටේ නවා. එනිසා ඔය ඔය බදු කතාව පමණත් ගන්න එක මංහිතන්නේ. ඒර ප්‍රශ්නය එක පැතිකඩක් විතරක් උළුපා පෙන්නීම කියලයි මොහිදන් දෙවනුව මම පිළි ගන්නවා බදු අරගත්තම රජේ ආදායම උපද්ධගන්න තිබිච්ච ඉඩකඩ ඒ රිජු බදු ටිකඩු කිීම තුළ කර වක්‍ර බදු අඩු කිරීමට අපි තර්කයක් ගෙන්න්න පුළුවන් අඩුගානය වක්‍ර බදු කියන මුළුමත් සමාජයම පොදුව ගෙවනයවා කියලා දදුපත් මනුසේ ගියනවා සල්ිකාරය දව එක බද් එක අනපතය එනිසා අපි ඒ ගැන කතා කරන එක පැත්තක තියලා ඉහල ආදායම් උපයනායගේ බදු මටම ගෙවියතු බදදු මට ඩුරපේ නම් බරපතල වැරැද්දක්. දෙදදා දාානයෙන් පස්සෙ කරපු බරපතල ගරත්දක්. ඒක මහිතන්නේ ඒක අපිකාට පිගන්න නොමුොද උදාාරණයක් ම විශ්වවිද්‍යාල අතිිකාචාරයක්තියට මට කරදරයක් නැතුව මම මහන්සිවෙෙන් නැතුව විශ්වවිද්‍යාලයේ ගණකාධිකාරිීවරය වින් මගේ පඩිපතෙන් අඩු කරලා ආ්ඩුවට බැරකරපු උපේන විටගැවීම අංක. මේ මහා මේ තේරුමන් නැති වැඩක් අපි කවුරුවත් මම හිතන්න එහෙම මේ ගහණඩගා ඉල්ලුව කියල අපේ බදු ප්‍රමාණය අඩු කරන්නග හැබැයි ඔ ඔය කතාව කියන ගමකෙන් ආදාය අඩුව බ ඇත්ත රජේ හිංගයක්ක්කාපු බව ඇත්ත රජේ අනි දවල්ලට විද කරගන්න සල්ලි නතිේච බා ඇත හැබයි අපි මතක තියා ගන්නන දදු හර එකතු කරන්න රුිය මේ බදහර ඩොල් එකතු කරන්න හහරි කිය කියන න ොලරබූදයට මේ බද්ද කෙලින් බලපෑවා කියලා එතන ති නපොඩි යර්ත නිරූපණය එපුංචීමේ ගැත්්ප එකක්. ඩොලරය ඉපීම සහ ඩොලරය යදංකිරීම කියන එක මේ ආ්ඩුව කට හරි බදක්ගහල තවග කෙනෙකුට සසානාධාරය දුන්නද කියනෙකුට තිරෙනෙන උධාරනයක් ලංගම බස් එකක් දුවන්න සිසු සැරිය කියලා ඒ සිසු සැරිය බස් එක දන්න කොහ රිගෙනෙුට දගාහලවෙරලා ඉදනවල්ට අරිකෝයිටරි ඒක දුන්නා කියලා ඒකින් අර කතාවට බලපෑමක් රිජුවනෑ. ඇයි හේතු ඒක රජය විසින් රාජ්‍යාදායම් සඳහ කරන ඩක් මෙතු මාසියට සීියක් නි වැරදි අනවශ්‍යදේවල් වලට බදුගහහා රජයකාාසිං්ා කරනන එක හරි දෙයක් නෙමේ. ඒක මොනමාකාරයටනත්යම් යම් පලදාවිදකට යොදන්න පුළුවන් තැනින් ඒකාරගෙන මේ මන්ත්‍රීලගේ ඇමතතිලගේ ආාරවලටයි ර්ලිේතුවේ සහ සහනාධාර බෝජනාගාරයටයිඒම නැත්තනන් ඒගොල්න්ගෙනනිම නිලනිවාස වලට සුකප බෝගී වෙන්නයි ඒගොලන්ට පෙට ස්වාර් හන්නයි අර දවසක දෙක කතා කරනට මවිශසාලා ගානක් කිය වන්නේයිම දසක හෝ පර්ලිමෙන්තුව එක දවසක වීද ගෝට ගක් කියලා මේ වගේ ඒවට සල්ලිවේදන් කරනවා නම් බදුගහන්න ඒක තෙරුමන්නැතිවටක් කියනෙ බෝම පැහැදිලි සත්‍යයක් ඒගගෙන කතාවක් නෑ හැබැයි මම කියන්නේ ඒ බදුමට්ටම රුපියල් වලින් ගන්න සහ ආ්ඩු රුපියල් ලොලින් වදන් කරනය කයි අද මේ තියෙන ඩොල අර්බුදයි අතර ඔය කියන රජු සම්බන්ධය නෑ ඒරුජු සම්බන්ධය බලන්න වෙන්නේ ඒරුජු සම්බන්ධය බලන්න වෙන්න අප කොච්චර ප්‍රමාණයක් ඩොලර් රුපයනවාද ොලර් වේදන් කරවාද කියෙනෙ වඩ ඉතින් රජය හිගය සඳහා ඒ හිඟයට ඕන කරන ඩොරොලින් අයගත්තොත් හිගේ දෙන්න අන්න වැඩේ පත්තු වෙන තැන. රජ ආදාමන රජය ආදාමන තියෙනකොට රජේ වදන් සහ ඔන්න කොහෙන් රි සවරින් පොන්ඩ එක ගා අන්න අවුල් වැඩේ. තව කොහහරි විදේශනයක් ගලවරලි ඒකාටහරි සසානාධරදන එකට වැඩ අවුලනවා. සමෙන් මහාචාරතුම ඇතැන් සිට ඉදිරියට අපි කතා කරන් සූදානම් හැබැයි මේ විරමෙන් අනතුර. විරමෙන් අනතුර අපි නවතත් එකතුේවා කාලාත්‍රී කතා බහත්තෙක් කාද අපේ මාතෘකාවා ආර්ථිකයට නවමග. දේෂ් මහාචාර්තුමා බොතුමා කිව්වා රජයට ආදායම් උපේගන්න බදු නොමන වෙනත් ක්‍රම ඕන තරන් තයවා කියලමොනවාද දැන් අපි බදු කියල කියන්නේ එක්කරම මේ සංකීන්න ක්‍රියාවලිය තුළින් ගිහිල්ලා අවසානයේදී ඇදෙන බාණ්ඩයක් වෙළඳතුලි විකිනෙන කොට හරි වෙන ආකාරය යනකොට ලැබෙන මුදරක් හැබැයි රජයේ ආදයම කියල කලමක්ද රුපියල් දැ ආදායම කියන වචනන්නේ වැඩි ඉංකම් හරි ඉංකම් කියන එක මුදල් ඒකගැබ්බෝට පත්තන ට අපි හාර්ථක විද්‍යාඥය විදියට හිතරන්නේ දැන් මුදල මේක වැටිරන්න පුළ ක්‍රමතියනවා දැ උදාහරයක් දේයට දැන් කියනවා. අපිට හොඳ තේවලින් හොඳ ආදායමක් ගණඩ ති බලුව කාලේ අර තියෙන ලෝගාන ඩිපුලට විකරනෙ නමොකද අපේක්ටෙන්ජ රෙට්ට ඩි ු හරි මෙන මේ වගේ මොකද පී. වයිවලින් වැඩි කල ම ඉතාම් සරලෝගය නෝවනකින් ටුතේරෙන්ෙ ඕලිවල් කට පුංච පතති කටුලක් මිල අපේ බාණ්ඩ් ප්‍රමාණයෙන් වැඩි කළ හම තී වයිවලින් වැඩි කළ හම මයි ආදායම් කයන් ඒ සබේ හැමතිස්සම හිතන්න මොකක්ද මේ කියන ලැබෙන වයි විකුණල ලැබෙන එකෙන් බදුකණ්ඩ. ඊට වඩා අපිට මේ බදු ගන්නකොට මේ නිෂ්පාතකයාගේ ක්‍රියාවල තුළ නිෂ්පාධකට ආර්ථිකය මේ එකකිෙන කොමික් ඉන්සෙන්ටියවස්් දෙන්නඩ පුලුවන්. ඒ දෙෙඩ පුුවන් ආකාරතුනත්තියෙන සමාහන්‍ය. එකත් තමයි වෙළඳොර හරහා වෙළඳ පොල පාරදෘෂ්‍යභාවය වැඩි කරලා වෙළඳ පුරදේ නිමවුම් ප්‍රමාණය වැඩි කරලා. ඒකට ලැබෙන තාක්ෂණය භාවිතා කරන්නට ති අවස්ථාව වැඩි කරලා. ඒවගේ ඒකට ලැබෙන ස්ටෑන්ඩස් ඒකට ලැබෙන සහතික කරන වගේ ක්‍රියාවලියන් පහසු කලාම. ළදපොල ෆැසිරිටේශෂන්යක් කළාම පහසු කරහම අන්න වෙළඳපොලට මේ පුද්ගලයා ඉදිරි පත්වයෙනවා බයනැතුව. හරි ඉදිරිපත්උන වෙළඳපොල ඉතාම හොඳ සංචරණය වල පාරදෘර්්‍ය වන ඕන පුද්ගලෙකුට එන්ද පුළුවන් අර කියනාර ආර්ථිකය ලක්‍ෂණ බවට පත්වයෙනවා. දැන් වෙළඳපොල ප්‍රසාාරණයට ලක්වනවා. වෙළඳපොල ප්‍රසාරණයට ලක්වන්න විට අපි බොහෝ විට හිතරන්නේ බදුවාදායම වැඩිවෙන්න වැඩිවෙන්න ඕන කියලන්නේ. නමුත් ඇත්තටම බදුවලින් කරන වැඩ ජිකතියෙනවා. අපි සයක වැඩනන්තියන්නේ. බදුවාදෑම දෙසීවාට වැඩිය හොඳයි.ඒ සීයට එ වැඩපිළිලින් එ බදු මේ පැත්තෙන් එන්න ක්‍රමය පහසු කිරීමේ තට අර උපේනෙක් කෙනාටවත්. අඩු මේකන්නෙදැනට මම සීයක්ක් උපේෙනකට මේකින් හතලයක් උස්සන්දූර්ණ වෙලාවේ. දෙසිය කඩන්න දීලා විස්්සක් ගන්න වනන් මට පුළුවන් ඒකෙම් මගේ වෙළඳපොල අරමිතුමකිව වගේ හතර එකක් පරිබෝජනය කරලා හතරද එකක් ආයෝජනය කරන්න. ඒක එකක්. එ වෙනද ොල එකර ජිල තමා රජය ප්‍රතිපත්ති. රාජ්‍ය ප්‍රතිපත්තිය කියල හිතන්නම බදු ගහන්න එක රතමයි මේ රටේබිනි සවිතාරීම. හරි. එනිසා රාජ ප්‍රතිපත්තිය ගැ බදදු ගාන ගැන කෘෂිකාමික ප්‍රතිපත්තිය සංචාරක ප්‍රතිපත්ති. ඒවගේ හෙළමෙන්න්නේ නති එකන ආයතන යුහකරණය කරන්න පුළුවන් එරට ඉන්න විශේසක්ඥ පුද්ගලයන් සහ හිතාදාර් සමිකයන් නියත පරතිය යොදාගන්ඩ පුළුවන් සහ හොඳ උපක්‍රමික විදියට විවිත ක්‍රියාකාරකමයන්ඩ පුුවන් ප්‍රතිපත්ති සකස් කිරීම මත් මංහිතන්නේ අරස්. අපිට ඇති කරනවා ඒ වෙළඳ පොලේ ඉන්නසා ඒස සම ගනතුළකොන් අනිකටව ෝනයකට හරි. මෙතැන යන්න හොඳ තැරක් මෙතැන ආදායම දාන්න හොඳ තැරක් මෙතෙන්න ආයෝජනය කරන්න හොඳ තරක්. දැබලට එතැනද අර බදුවලින්ගෙන කියන අපිට දැන්න බර්ඩ්න එකට වැඩියේ. අපිට දැයෙනවා මේක තුළට ගලා අයෝජනය කරහම අපිට ආදායමක් ලැබෙනවා ආදායම වැඩිවෙනවා අර මුදලයනවා. එනිසා සිටත් අපිට වෙලාතිය දැමකක්ද කැටේ සයිස්්‍යක ලොක කරන්නන හරි අරදාාන සල්ියෝලින් වැඩිපුර අපි ගන්නගෙනතු අපි මේ කැටේ වැඩි කරන්න ලොකරලා වැඩිපු මුදල් ප්‍රමාණයක් දාලා ඒ ප්‍රමාණයලියට දානක නෙමේ මේ කරන්න තුන් නොට අපේ අධිකරණ ක්‍රාමාල් ජුඩිශෂේරයක නීති පද්ධතිය. මේ දොලින් තමයි ඊලක බද. හොල මුදනම ඉග පනද වෙච්ච රසිාවයරර පලොට්කත්ක් වෙච්ච ගේ එක. බදුවාදා වැඩිකොරන්ඩි කියලා හිතානුන්ට දැක් හැමති එක මං කියන්නේ. බදුවලින් ලැබෙන ආදාය වැඩි කරනට වඩා ලැබෙන ආදාෑමත් නැතිෙන වැඩ ගුණොත් වෙන්න මොකක්ද. එනිසා අපේ තියනෙ සමඟට ජුලීශීර් සිිස්ටම් එකෆෙලියස් අඩු කරලා. නීති පත්ධතිය සරල සහ පාරසුෂ්‍යභාාවයට පත් කරන.ම නිසා තමයි හැමතිස්සම ආර්ථකවිද්‍යා්‍ය දියට අපි කියන්නේ. වෙළඳපල ක්‍රාකාරිීත්‍යය පාරදශ්‍ය කරලා විධිමත් කරලා, වෙරඳ පො කටයුතුයන්ට දෙට රාජ්‍යයාන්ත්‍රනේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලිය දාල ඇඟිරිිකහන්නතුව ඒක නිසි පරදිකරියන්ට දෙන්ට අධිකරන්න ජුඩිශියරි ක්‍රියාවලිය හරියට දාල මේක කියයාත්. මේ තුනම ඒකා බද්ධවර ක්‍රියාත්මක වෙනෝන වෙන්න නෑගෙන තන්නපා වෙලා තියෙන්න ලංකාවිදිී මේ අපි දකින කියීනයන්ද මෙම වෙන්න ඔ වෙන්න නෑ බං කියල කියන්නේ හැබැයි ඒ අනිෙක් ලෝක රටවල් වලද වෙනවාවනිද න සියර දහය පෙල් ලචි සේට අනුවක් හැම රටේමයි කියන රටවල ඕෝක වෙනවා එනිසා බදු වලිම් හරියටම සීිය කම්බ කළහම පහළවක් ගනවා ඒක විස්ස කොරමු එකක දැන්තිහය කරමු ඇපළලොලට ගහමු දොඩංගලට ගහම කියනවාට වඩා හරියට ප්‍රතිපත්ති තුළ ඔය තියනෙන ත නන්ත්‍රණය ක්‍රියාත්පකෝ නොත් අපිට පුළුවන් ක්‍රියලිවෙන්න මේ හනනි රටවල්ලද ලකයේ සිද්ධ වෙනවා. ඒ පුද්ගල තමන්ගේ බද මුදල් දෙන්න කැමත්තෙක් කවරුත් අකමත්තයෙ දෙෙන්නේ නෑ මොකද ඒ මුදල ක්‍රියාත්මගේෙනවා එමලන්න තමන්ටක වැඩිපුර ේනවා කියෙනන එකයි මංක කියන්නේ ඉකොනමික් ඉන්සෙන්න්ට ට ඉට මේ වරතින මේක තවපුංචිලරතා ගුත් කියන්න මග ලිත සිරිත් මංගේ සහමඟ එකක් ගෙවයි අපේ හරිදන ගොට ස්පරිතා අලිකට කියල්ල අපට සජරියයක් කරන්න ඕන කිය ලැකි ෝත් දොස්ත මහත්තුලු දොත් දෙරින් කිතර එකකතු වනාහම අපි දොස්තන මහත්යගේ ආන්න සජරිය කරන්න කොමද පපන්නන්නේ කහොමද එන්නේ කොහොමද මහ්‍යෝයාද හහන්න අපි ඒක කරන්න දෙනන ොට ඒකට තව විශේසක් නියවෙන්න ඒතම ඇගුලන්න පුලුවන්ද. ඉති යම්කිසි රට පරිපාරනය කරන්න විට ඒ සමහට දේශපාලන ක්‍රමයටම ක්‍රියාත්මක වඩ බෑ. ඒ ස තම රටක විශේසක් ඥියෝ ආර්ථික විශේසක් ඥියෝ ඉන්න. තුොට ඔවුන් සමක එක තු එ පද්ධතියක් තුළින් මේවා සඳහා හදපු ලෝකයේ ක්‍රියාර්මකච්ච අනි රටවල්ලොල අත්තතාබලට සාර්ක විදදි ඉන්ස්ට්‍රමන්ස් යන අපට මේ හැමේකම එක දෙක තුර හතර පාහය කියලා සාමාන්‍යඥනතාවට කියන්න බෑ ඇතේෙනන්න අපි දොස්තරගාවටගේම ොත රමෙන් ප්‍රශ්නාහනමත අපි ොක්කින් ප්‍ර්න ඉන්නනෑන. එනිස මේ ක්‍රියාවලිය තුළ හ ඉන්ස්ටම ගන්නේ. ටෙක්ස් ඇරන්ඩ හොඳට හදපු ඉන්ස්ට්‍රමෙන්න් ටෙස් කරපුවා ෆෙල් වෙච්චේව ඇයි පෙල්වෙන්නේ කියන විශේශක්ඥ ඥානය අපේ රටේ තියනවා අප රට විශිද්්‍යාල පහරොවත්තේරෝ. අපේ රටේ පර්ේෂණ ආයතන තියෙනවා අපේ රටේ තරන් දුණවාසය වෙන කිසිමරට මන්ගේ දන්න මෙචර වි්‍යාසඥ්‍ය ජනානුපාතයට නැතිව ඇති. ඒ පුද්ගලයන්ට තියනවාමං කියන්න මේ සඳහා දැනුවා. එම ඒක ම කියන්න. එක දෙක තුන හතර පහාය කියලා දෙෙන වගේ මේ අපිට කියල දෙන්න බෑ අපිට කියල දෙන්න පුළුවන්ගේ පන්සිල් ජනතාවට ඇ අටසිල් කෙරදන්න පුළුවන්ගේ තුන් සූතය කියල දෙන්නවෙයි. එම ලන්න එල්වටකන්ගේ පිරිත කියල දෙන්න වෙයි මුළු බුද්ාගහම කොටම කියලදන්න අපි දන්නෙත් නැෑ කියල දෙන්නටක් බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ මේම සඳහා හදපු මොඩල් මෙ සඳහ යෙන ඉන්ස්ට්‍රමන්ස් මේ සඳහා සුදුසු දේවල් එක පුද්ගලයක් තීරණය කරනවාට වඩ. මොනාකාරයට මොන ඉස්ටමෙන්ට් ගන්නව අනිකරටවලු අරන්තියන්න මනුවද මොනුවන්ද හොඳ කියන එක තීරණය කිරීමේ ජාතික ටස් පෝස්ත් අඩුමගාන තියරෙනනන් එක ශේෂත්‍රවලට මංකිතවා මේ ගැටුම්කාරය තත්ත්වය තුළ එවා නිසා බදු කියන්නේ එකමදේ නෙමේ හැබැයි ඒක මූලිකවය යොද්ධනක අයුත පැට්ටේ ම ඒක ඇැකිවේ තියෙන්නේ මිටිය හින්න. මිටියය තමයි ආයුධය කලෙහි තන්ඩෙපා. හරි. සුන්ව තහ ආයුතු ගොඩක් යෙන ගන්ඩ අවර්ශ්‍ය වෙලාවර්තමයි ගන්න එසා බඳ කියන්නේ හොඳ ආයුධයක් එක නර්කට පවිච්ච කොත් ඉදුරායුදත් කරන්න පුළුවන් තවක් ගොඩාක් තියෙනවා. එනිසා අ බදු කිසිවිටකත් හිතර එපා නරක දෙයක් කියලා හැබැයි එකම සොලූෂන් එකත් ඒන මං හිතනා ලටිත සිරි මන් සමඟ එකංගවෙයි කියලා බදු කිව්වත් එකයි අර මෙයා කිය පවිති නය කිවත් එකයි. බදු තෙක්තර ගල එක නයක් තමයි යෝක ඇඟට දැනින්න දෙකම ඒ වගේ නය වුුණහම දැනෙන දැනිල්ලමයි අප ගහලා අප නෑනං එනවන බදු යන ඇතපොට්ටත් නෑයට කැමදී බදදුට වැඩී ඇයි යන්නේ එක මංක කියන්න අපිට එක එක මෙහම ලිස්්ට එකට හල මේ අපිට කියන්න බෑ හැබැයි යම්යම් තත්ත්ව යන්න ඇටතේ අර කියන්න වෙරන්ත පොල රජයසාහ්ධිකරණය කෙන ප්‍රධාන සමාජ යාන්ත්‍රණ තුළ සඳහා තියන ඉන්ස්ට්‍රමන්ස් නිර්මාණය කරලා තියනවා. ඒවා ස්තෝරාගන කටයුතු කිරීම ආයතන විශේෂ්‍ය පුුද්ගලයන් සහ දේශපාලන ක්‍රමය තුලින් සිදියයුද්ධයක් ඒක ෆෙල් නොකර ඉන්න නං අර්ථි කරල දෙන්න පුළුවන්. අපි මෙතුමාගේ පිළිතුරට යන්න කලන්න ඔබතුමාගේ ප්‍රශ්නිකට ඕන පූර්යක් එකතු කරන්න සූදදානම් මෙමින්ිහිට. ඕ ම හිතන්නේ නෑ ම කතා කරමින් හිටියේ මේකට එලියට එන්න පුළුවන් පාර අපි සුබවාදීව මේක දිහා බැලුවත් මේ ටෙලිියටන් පුලන් කාටද මේ ප්‍රශ්නෙන් නාය කන්දක් ඉස්සරහයින්නේ මේ නාය කන්ද තව වැඩිවෙන්න දෙන්න බෑ. මේ නාය කන්ද වැඩි වෙනවා කියන්නේ කවදා හෝ අර මී තොට මුල්ලෙ ුණු කන්ද වගේ අපි ඇට කඩා වැඩෙනවා. එනං අපිට මේ සඳහා දෙන්න තියෙන උත්තරවල තව නය වීම කියෙක් උත්තරයන්නේෙමේ හොඳයි? අප එක පිළිගන්න වෙනවා නම් දෙවනුව මොකද මේකට ඉල්ලාට තින උත්තරේ නෑ වෙච්ච මනුස්සයකුට නය ගොඩ යන්න අවුත්තරය ඇති නොනද කල්පනා කරල බලන් ඒ උත්තරය තමයි අපි සකසුරුවමට යන එක එක පාරට ඒක් නයම් ගොඩ යන එකක් නෑ හැබැයි අද පුළුවන්න්න නයම් කොටසක්ගව හෙට පුළුවන්න යම් කොටසක්ගව නිද පුලුවන්න්න යම් කොටසක් ගව හ. ොකක්ද කරන්න වෙන්නේ සකසුරුවන් මාර්ථිකයකට අපි අන්තුන්. ඒ සකසුරුවන් මාර්ථිකයේ දී අපිට ඉතුරු කරන්න ඕන මෙතුම කිව්වාගේ ආදා යම් වැඩි කරගෙන හ ර මකිවවාගේ වියදන් අඩුරගෙන දෙදකින්ක් දෙකම පුුලන් දෙක මත්තුනයි ධන වැඩි කිරීම රින අඩු කිරීම දෙකමනත් අපේ අතරික්ය උඩ නගෙනවා. මෙහෙම කරන්න බැරිවුත් මොකද වෙන්නේ අනිවාරය ප්‍රති පඵලය නනාය කද උඩෑන දැන් හාචාරතුමා මේ ඔය නිනයායන්න ඇත්තන් ඔයි මොඩියුලා අපේ රට අරගණෙන්න්න පුළුවන් ප්‍රායෝගික කරන්න පුළුවන් වැඩදුව ඉතින් ලෝකී අනිත රටබලත් කරලා තියන්නේ එක අපේ තියන බුදු දහමේ උගන්නන කතන්දරය පපිට පසිති නතුූග පුද්ගල ආර්ථිකයක් ගත්තත් කුටුම් භාර්ථිකයක් ගත්තත් සමාගම කාර්ථිකයක් ගත්තත් පලාත කාර්ථිකයක් ගත්තත් රට යාර්තික ගතත් කතා ඔච්චර නොමයි. තවදුරටත් අය නොවී සිටීම සහ නෑටික ක්‍රමයගවීම. හම ජ කරන්න හරි දැ මේක උත්තරේම මිනිස්ුටි පලියින්න. මිනිසු කියන්නේ අපට තෙල් දීපං.ිට ගෑස් දීපාට ලයි් දීපං කපන්න නැතුව. මේ පීට නතුල මිනිස්ු එහෙම කියනෙක වැරදිී කියල ම කියන්න. මේ පීඩන තුළ මනිස්සු යම් ප්‍රමාණයකට විශේෂය මමකි හරිට පොඩ්ඩක් විග්‍රහ කරන්න වන කවුද මේක වගක යුත්තුව ගෙනකක් අහිංසක ගමයඉන්න දුපත් ගමකයින්න මනුස්සයකුට අද. තමන්ගේ මෝටබයිසිකලට ඉන්දනට ගහන්න ැනිසා ලාමක ස්කල්ට ගිය ගන්න බරිතක ඉන්නවා නම් එක එක ඒ වනුස්සයක පර දක්නෙමේ හැබැයි ඇත්තටම මේ ඉන්දන අර්බුදේ මේ ගෑ සර්බුදේ මේ ලයිටර්බුදේ මේ ඩොල අබුදේ වගගේ යුතු කවුද වගේකතු කවුද මේ රටේ සියට එකක් වෙච්ච ඉහලාද හැම් ලාබියෝ. ඔබ දන්නවාද මේ රටේ සමස්ත ආදායමෙන් ඉහල පහෙම් පංගුව අපේ ආදායම පහට බෙදුවත් ඉහල පහම් පංගුව දෙවෙනි පහැ පපගුව ඉළ පහම පගුව ළඟ පහැම පගු පහම පංගුව පහකටන්න බළුවන්. ඉහල පහම් පංගුව පරිභෝජනය කරන්නේ ජනගානෙන් සයට එකක් ජනගානෙන් සයට අනු නමේකට තියෙන්න්නේ ආදායමෙන් පහෙන් හතරයි. ඇත්තටම ආනයන සූක්ෂම පරිභෝජනයේ නේගොල් පුද්ගලික වාහනවලින් විශේෂෙන් ෝ වීලස් <abra plausibleyears nuest Churchy> හි කල්සල තමන්ගේ ගෙදර යකඩිෂන් එක තියාග ගෙදර යකඩිෂ එක නිදා ගන්න. ආන එනිත දේවල් පඩිපුර පරිභෝජනය කරන. ආනෑනනිත ද්‍රව්‍යවල යොමුවෙලායින්න. අයමිසක්වා දර ලිපේ ෆෆූ ගාල පිමිල වයන ගෙදර තම පදදි බැයි කල ර ස්කෝල් යන ෙර. අවම ගම මේ ආහාරටික තියාගෙන ඉන්න හිංස දුපත් මනුසය මේ දො රබුත වගේ ත් හැබැයි කරුම තියෙන්නේ මේ කෑගහන්නෙ ඒ අර්බුදය හදම ිනිසුම වැඩියරිය බස් එක යන මනුස්සය කොච්චර ඉදනීතුරු කරනවාද. කෝචීය නුස්සය කොචර ඉදරිනිීතුරු කරනවාද මීට අවුරුදු විස්සකට ඉසල්ල මේරටේ පොදු ප්‍රවාහණය සමස්ත මජී ප්‍රවාහණින්සිට අසුවවා කළ සිට අසුවගේ. ම දුම්රියේ විශ්ව විදා යන කනෙ මේ මේ වැඩ සටහට පංාවේ පානතුරදල බස්සක අපට එහම පුලුවන් කරන්න එහෙම කරාම රටේ ඉන්න නිතුරු වෙනවා මම මගේ කාරයකාරගෙන මම එතනි මිනිේ කාරකය ලෝගෙන නවා කියන්න ඉන්දන රුපියල් පන්සියටට මේ ඉදාහට ගැහුවත් කෙනෙ කිය ලබයි නතවට කනනිත සස්ථාවට කියෙල් නිද සසසාටලාබේන මේ ප්‍රශ්න අප ඉද ටිකක් පුච්චනවා ඒ ඩොලර පුච්චන්නේ එහනම් මේ අරූදයෙන් ගොඩ යන්න අපි කරන්න ඕන මූලික කරුණ මේ රටේ නයන මේ රටේ ආනයන අත්‍යවශ්‍යදයට පමණක් සීමා කළ යුතුයි ඒ සඳහා ප්‍රතිපත්ති මේේ තිීන්දුවකට එඩ වෙයි මේ වෙන කොට ඒ වෙලා තියෙන්නේ වෙන කොරන්න දැන්න නැතිහද මේ වෙන කොට යානයන පාලන වෙලා තියන ඩොර් නැතිහන්ද මම කියන ඩොලර් තිබුණත් අපි ප්‍රතිපත්ති මේ වශයෙන් ආනයන පාලන එකක යුතු. එහම ැතිවුුණොත් මේ නායකන්දෙන් අපි ගොඩ දදාන්න ටවත්බෑ මං ඔබට දාරනයක් කියන්න ම මේ ජනාදේ දකුට කියපුදයක් නිසා මෙතැන් දයන්න. අවෞුදු දදාස් පන්සිීයක් බුදු දහම රැකපු මේ රට මොකද වෙලා තියෙන්නේ. මිනිස්සු පෝලින්ංවල හෝගල වැඇතිරිලා ඉන්නවා නිදි නෑ එන්නවා. සක්‍ර දේවේදරගේ පාන්්ඩු කම්බල සයිලාසනය වඋනුවනවා ඔබ දන්න ක්ක්‍රදේ දර මල්ලොක අසාධරනයක්ක් වනකට පා්ඩු කම්බල සයිසනය වනන්ේන බලනකොට ලංකාට වෙලා න හරිය පේ. ඇතුමා ලංකාවට ඇවිල්ලා චක්පොතක් කරගෙන ඊරෑ වනකතිච ොල් ිලියන ැටම නෑටි ගෙල ඉර කරනවා. හිතන්නක ප්‍රශ්නයවරද ප්‍රශ්නවරද මේරට ප්‍රශ්නීවරනෑ ඇයි හෙටත් අපි නෑයි කෙටි කාලන කෙනෙන් කක්‍රදේදරගගේ හරි වෙන ො හරි දේන්දරයගෙන් මේකට කෙටි කාලීන අතමාරුවක් අරගෙන මේ ප්‍රශ්නයෙන් යම්මටමක ිදයක ගැන ගේ විවාදයක් නෑ ඒක F සක්‍රයා හ ලෝක බැංකු සක්‍රය හෝ තවකොහහරි කවුරහරි කෙනෙක් එක කරන්න වෙයි. හැබැයි දීර්ග කාලිනෝ මේ ප්‍රශ්නය මුතරේයට ඒ ඒකොල්ලඟෙන් නෑ ඒක අපි හොයා ගණඩෝන ඒ සඳහා මේ රට දීර්ගකාලීනව නය නැති ස්වයිරී දෙපයින්නගිට පු දේශයක් වෙන්න නම් අපි ආනයන අපනෑයන අතර අතිරිත්තයක් සාදාගත්ත යුතු මයි. ඒ සඳහා තියෙන එක මශුවර් ක්‍රමය. අපනයන වර්ධනය කිරීම කරුම් හාර්මීකරණය කිරීම රට සංවර්ධනය කිරීම නිෂ්පාධ නාර්ථික හැරීම ඔහ එව කෝම කරන් ඕනි හැබැයි එක්කොටම වඩාශුව ක්‍රමය තමයි අනවශ්‍ය ආනායන පාලනය කිරීම. මං ඔබට උධරණයක් කියන්න. ඩොර් බිලියන හතරක් විතර අපි ඉදන්න පුච්ච නෝමේටේ. ඩොර් බිලියන හතරක් විතර ඉදන පුච්චනවා. පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යවලින් මිනිස්සු පොදු ප්‍රවාහණ මාධ්‍යයට යොමු කළොත් මේ බව ප්‍රවාහණ විද්වතුන් පැවති සෑම රජයකටම කියලා තියෙනවා. කළොත් අඩුගානේ ඩො බිලියන බාගයක් සමරට ඩොර් බිලියනයක් දක්වා පුළුවන් ඇස් දෙක පියාගෙන මේ රට ඉතුරු කරන්න. ඔබ විශ්වාස කරනවාද මේ හතර වටේම මූද තියෙන රටේ ඇමරිකානු ඩොර් මිලියන දෙසීයක්ක් මාලු නායනය කරනවා කියලා ඔබ විශ්වාස කරනවාද. ආහාර සඳහා ිටි ඇතුුව ර සඳහා डොर बिलियන देखක් मेරට දन කන ිටරටට අවශ्यदමඇ තුරරන්න ැරි දේය තු දේशය කෘषික න්ත ශක් तिමත් ර ර ඒ කරන්න ෑ गोිය ुපත් කලා गो කර ඇත් එක ො भाයි මම මම विश्වාස කරන ර हा අපරාදයක් मेර අहिක දප ර ර ක් ක්. ඒ එක උරෙන් ාලි විරුවට තර පහ හෝටලේක රුපියල් දදාහක්ගවන නුස්සයට හා කිලෝ කුපිය සිීර්දන කිසි ේතුක්නෑ මිතන්න්නේ. බටබාගගන්න තමයි කාරයලෝගෙන වන එක න මනුසයට හහා කිලෝ එක ෘපියයා ීරදෙන කිම ේතුක් න රට. ගොවිය දුපත් කමේතියාගෙන. මේරට නග සිටුවන්න ගොවිියගේ ආර්ථකය ශක්තිමත් කරන්න ඕන. ගොවියා ආර්ථකය ශක්තිමත් කරන්න නම් ගොවියට කෘෂිකර්මය ලාබදයිදයක් කරන්න ඕන. කෘෂිරමය ලාබ දායිදයක් කරන්නන. ආල් වලට වීමලට ඇගට දැනෙන්න්න මුදලක් ලැබෙන්් ඕන. ඒක කරන්න බෑ නිිබරල් ආර්ිකේ ආනයන පාලනය කරන්නේ නැතුව. ආනය නිදහ සාර්තික දපු ගම පිට දින හාර්ටික ලාබයි්ගල එකක පරිපෝජණය කරනවා ඔබට දැන් සරල උත්තරය පේනවා ඇති. පලමුයි දේදස් නමසය හත්තේ හතේ පටන් ගත් මේ වස ආර්ථිකයට ඒ විස තමයින් ලිබරල් නිදහස්යයි කියගන්න බර නිදහකොට ඒ නිදසකු ඒ නිහස යම කකම්. ඇ ඇති හැකිීපදනකොට විර ිසු නිදක්න ඒ ලිබරල් නව ලිබර ලාර්ථක මිත්‍යාවෙන් අපි මිදිය යුතුයි. වෙලද පොල යන්ත්‍රනයට කළ හැකි දේවල් තියනවා ඒ වෙලඳ පොල යන්ත්‍රනය පාවිච්චි කර ොඩන අපිඒ ඇත හැයි වෙලඳපොල යන්ත්‍රණය හැමදට මුත්තර එෙම කියන අපි තේරුම් ගන්නවන. උපාය මාර්ගික ප්‍රපේශකට අපි අවතීරණිය යුතුයි. අදඉදලා. අපි සියලු දෙනපුරෝ ඇසියෝ විදියට. වෙල පොල ගල ඩුවක් ිලද ගන්නකොට අහම අපි මේක ලංකාවේද කිය. එකට මිදගම ලකාවේ ම දනුවත් අපි වෙලඳපොට කියලා ලංකාවේව ල්ල එකයි. මට 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 හිත බෑ තවදේව දනොද කියලා ම දැක දන එක දයක් කියල්ල නවා වෙලඳ පොල ඉල්ල බාන්්ඩාතරෙන් අපි ලංකාව අලඉල්ලනෝ. ඔොච්චර ඇබිල්ලන්නේ ලංකාවේ දේව කියලා. අනිතේ ඔක්කොම පිට නන්තමයි ිලදීගන්න ලංවෙන එක හොඳනෑ. ලෝකල් කිව්වම අඩුකුලේ එහෙම වෙන්න බෑ. මේ ක අපි ශක්තිමත් වෙඩෝන. මානසික හම දෙනම මේකට යොම ෙන්ඩන අපි සියලු පුරැසියන්ට මේ වගගීම තියනවා ඒම නොකර ආඩුවලට පල්ල පම කර නමට තේරන මෙචට ොල අරබද ඇති ෙද මේ තරම් ප්‍රශ්න ඇතියද මේ ඒ පෙේෙදඇල් මදී මුදරක් පලන්ගේනෑ තිබිචි තහනමයි කර ඔලු කොලො පන්දකිලට ප්‍රශ්නයක් කියනවා එකොට කියනෑම් බදදු ඇඩි කලා මේක අයි කරේ කියල බද වැඩිර අංකර බදලින් වන්න රුපියල්ල ලංකාවට රජ දමක්ම් විතර. මහා පහණ්ඩාගඩ රුපියල් වොලින් ආදාදය මංගුුණාට ආනෑනකරු ඩොල්ර්වලින් ඒ ඇල් ගෙඩියට ගවනවා ඇයි මේක තේරු ගන්න වැරි මේයෝගේ අපරාදවලට යන්න පුළුවන්ද මෙචර මාරෝදයෙන්දී ඒ නිසා මම හිතනවා මේකට උත්තර ඇතියෙන්නේ සමස්ත පුර වැසියන් ම වඩා කැමතියි ඔය අරගලකරුඒ සටම් පාටය අතරගත්තන අපි යමු කිලෝමිට පහල් දක්වා බයිසි කළේ අඳන බයිසි කලේ අප බලුවන්තරම් බසෙ කෝ්චයම. අපි පුළුවන්තරම් දේශීදේ පරිභෝජනය කරමු. අපි ආනා එන ප්‍රතික්ෂයප කරමු. ජපන් ව හෙමයිරේ ජපන් වු ජපන් ජනතාව විසින් ආනයන තහල් ප්‍රතික්ෂප කරා. සංස්කෘතිකමය. අපි අපේ හරපද්ධතීටයමු. අපේ බුදු දහමේ බෞද්ධ සංස්කෘතියේ තියෙන හරපද්ධතිය. අල්පේච්ච ජීවිතය සකසුරුවම සරල ජීවිතය අයිතුරුම් සංස්කෘතිය. නයට අක මැතිකම මෙතැන් අපි වහ වහා යොමු එමු. ඒක නොකරොත් මේ ප්‍රශ්නයට උත්තර නෑ. තවදුරටත් මේ පැඩොල් පාරක් ගහල මෝෆීම් පාරක් ගහල මේ වේදනාව අඩු කරගෙන අපට චූර්න එකක් ගන්න පුළුවන් න්න දැම් පෝලිින්ක් නෑ කියල. පෝලික් ැවුුණාට ඒ නැතිවුණේ වේදනාව පමණයි පිළිකාවෑගේ. පිකා අයින් කරගන්න නම් කළ යුත්තේ. මෙන්න මේ මාර්ගයට අතීරණවෝ පමණයි ඒ නිසා තීරණාත්මක නව ලිබරල් නිදහස් ඇයිියයා ගන්න ආර්ථික මොඩලෙන් අප ඇතිව යුතු. එසූදානම්වෙන්නේ කාලාත්‍රී කතාබහතුරින් විරමයක් ලාගන්න විරාමෙන් නතුරු අපේ මේ පිළබඳ තදරටත් කතාක්. රමේ අනතුරව අපි නවතත් එකතු වෙනවා කාලාත්‍රයේ කතා බත්තෙක් කදාාපී තෝරගත්ත මාතෘකාව ආර්ථිකයට නව මගක් අපි අපේ රටේ ආර්ථික ක්‍රමය හඳුනගත්ත අපේ රටේ ආර්ථික කඩාවැටීම පිළිබඳවාඳන ගත්තා හෙමුණේ ඇයි කියන්න හේතු හෙව්ව දැන් අපි ආර්ථිකය නවමක්කට ර්ගෙන යන යෝජනා පිළිබඳවත් කතා කරම් ද්‍රේෂ්ඨ මහාචාරිතුමා මේ අපේ රටේ විධ අවස්ථාවලදී විධ කාලවරදී සහන ලබාදුන්නා පුර වැසයන්ට මේ සහන ලබාද මේ ක්‍රමවේදය තවදුරටත් එසේ නූ ඒ යුතුයි කියල සමාජයම යෝජනා කරනවා ඇත්තද සහන ලබා දීමේදී සහන ලබනේ ලැිිය යුත්තාට නෙවේද මේ ලබා දින ක්‍රමවේද වෙනස් කරන්න ඕනිද. ඔය සහනය කියලා කියන්න සහර්ධාරයටසාහනයක් කියල වුවහම පහස් ගොමක් සැලසීම. රි මේ සාහනය කියල කියන්නේ යම්කිසි මුදරක් සහනාධාරයක් විදිට මොකක් කර නමල් දාල ගන්නාර සෝසල් සේෆටියක් සමාජ ආරක්ෂණ මයක් වි දිටේ එක. ඇත්තරම මෙ විරනතමයි ගැටලුව අපිට ඇති වුණේ. අපි අවසාන වසයෙන් එකතු කරලා මේ සහනය දෙන්නේ බාන්්ඩය මිලදී ගැනීමට එවනන්න කැති බා්ඩයක් කරන්න කොහමරි පරි භෝජනය කරන්නි කියලා. ඕෝකකාරගන්න කඩේට ගියහාමත් යන දෙයක් කරගෙන ඒකින් පාන්ද බනිස්ද රටද ලගද ඉන්දියාවදි කිය බලන්න. අපි අර ඒවෙලාවට සේල්දාලා තියෙන. ටිසට ් ිය අරගන එලක නිකරන්නේ සහන කියලා බලාපොරොත්තුන එක දෙයක් ඒක මුදල්ලට දෙන්න සහනය හැබැයි මෙතුමා හරියටම කිව්වාගේ ලංකා වගේ අපේ බලන්ට පොඩ්ඩක් හිතල බලන්න අපි ඉන්නේ උඩිම්ම රුසියාව ඒකට යටට චීන ඊටටිං ඉන්දියාව එක ඉරට ගහපුවාාව තියෙන රටක යාටම අපි ඉන්නේ යාව ලොකුම රට ෝක තියෙන දන්න කොච්චර බලවරද දැන් කියලා චින වැඩිපු ජනගාවන්න රට ඉන්දියාව දෙවිනිර් ජනතාාවන්න රට. සා ලංකාව කුඩා රටක් හැබ උඩින් තියනෙ ලෝක ජනගහනයි බූමි ප්‍රමාණයගතාම් සීර හැත්තෑවක්ම ඉන්න රටවල්තුළ. යට මුද අපේ යටින් මාලිය ගියත් ලංකාවේ හල යන්ඩෝන. එ ඔන්න ඕකෝ ලේතියා කරන තමයි අපි ඔය කියන සහන පදධතිය ඇතිකරන්නඕන එක මුකද එක මංකිවේ. කෙටිකාලන මත් ෙදන්ට පුලොන් ගැමර ගොඩේ අර ඉදිදර වැටි ෙන ගඩ ගඩ ැ ඇති ුණ හමත් තින වෙන මුකු තෝන්න ගොටර අරගය ෙදර යන්න කියවන එනි සත මං කියන්න මේකද සහන කියනක වන්නට මේ කෘෂ්‍ය ආර්ථිකය ක්‍රියාවලිය බවට පත් කරන්න අවශ්‍ය මොකදේ කොච්චර කළත් අද මේ ජනි ජෙනරේෂන් එක අපි ගත්තාම සීර පණහා කැටක්ම පුෂි එදවුම් මත ඒින් ඉදන ෙදම්මත ජියවනෝ පයි සකස් කර ගැනීමක් කන්නේ. ආහාර සුරක්ෂතතාවය කියනක මංගිතන්න අද දෙවිනිීට පාවිච්චි වන රනම ශ්‍රී ලංකාව කියන නමවෙන්න ඇද වැඩියීමගේවෙන්න දෙවිනිට කිය වෙන් හාර සුරක්ෂේතාවකට එනිසා තමයි අපි ක මාස පාහට අයකට කලිනුත්කිවීම මෙට මෙතෙන්ට වැටෙනවා මේක. එනිසා ආහර සුරක්ෂේතාව කියන ලෝක ඕන රටක පලවෙන්නේ දේ දෙවනුවට ජන ජීවිතය. ජනජීවිත ආර සුරක්ෂේතාවය කියන ඒකක්. ඉළඟට රැකයා නියුක්තිය මිනිස්සු මොනවාඉද. කාලි යපෙන් එ සාහන කියල කියන්නේ මට නං ආර්ථික විද්‍යාඥයකිදලා ඔන්නඔ තුන රැකගන හතරවෙෙන විදිහට අපේ කිය ග්‍රීන් සිිස්ටම් එක අපි ජීවත්තයන්න ආස කරන පරිසරය රැක ගැනීමේ ගන්නේ හොඳ ප්‍රවාහන පද්ධතිත් ජීවත්වෙලා ඉද හිතෙන පරිසරයක් නිල්ලක් ඒ හතරවෙෙනක සෞුන්දරය. සාහන දෙනකොට දෙඩෝන මම හිතන්නේ අර කියන භූමියයේ වගා කරන ගොවිියට ඉළඟට වෙල්ල පොටර ඉළඟ කණ්ඩෑයමට පොනවාද කියලායි දෙන්නව නහෙම නැතුව අවසානයට එන්න බාන්්ඩයමදගදී ගරීම නේ එනිසාත් තමයි කුසිිකරම තුළ මං කතාකලු තාර්ථක ජාක්නයක් විදිහට මේ කියන එක දැන් අපි රසායනික පොහොරට කැමත් තක්වත් මොකොත් මේ ම ඔයි රසාානායක කාබන කියන නම් දෙකර කැමතිීමනෑ මොකත් බැලෝ දේ ක්කුම් රසායනික මොක දවා. බන් හරිමොනොහර නතියෙනෙ නමුත් මේවා හදනට මෙ ඩෝප් ලංකාවිද හදන්න.ම කොහෙන්දගේ නෙ. දැන් මේවට මිනිසු පුරදවෙලායිඉන්න. එක්වර ගලෝල අයින් කලා හම සිිස්ටම් එක කඩාය වැටන.ඒස මංකන සහනයක් දෙනවනං අපි දෙඩෝන අර කියන පද්ධතියයා ආරක්ෂා කරගන හොඳ පද්ධතියක් කරා ගමන් කිරීමට. එක එක්වරම කළ හැකි දෙයක් නොවේ. එනිසයි මම කියන්නේ මේ රටේ යම්ගේ සහනයක් දෙනවා නං. ඉතා දුපත්ම කණඩායම් තෝරට සමාජාරක්ෂණ වැඩ පිළිවෙල කරයන එක හරි එක සීියයටේ එකක්කෝ දෙක් ප්‍රමාණයටට ලෝකේ ඕන රටක ක්‍රියාත්ම කෙනවා. හැබයි ඉතුරු ඒව ක්‍රියාත්මකයෙනවා නං ඒක බස්සකරට සීෂටිකට අත්්‍යනවාගේ සරල ජන්ත්‍රනයට වඩාවෙළදපොල අවශ්‍ය කරන මේකෙන් කෘෂිකාර්මික බාන්්ඩ සුලභ කිරීම සඳහා ඒ නැවත නිෂ්පාර්ධන කිරීම සඳහා අවශ්‍ය කරන මූලික එදවුම් සඳහා. දන එක මුල්ලද ටිංග ට පුුවන් හැබැයි සහනයක් විදිර දෙන්න පුළුවන්ගේ ස්ටෑන්ඩ සදල ඔක්කොම හදලා මෙන්න මේවා කරන්න අපිය නවා. ඒ මංකන අපි දැන් වලේ වැටිරයින්නේද හිතන ප්‍රමාණි අඩුයි. ද ඒක අර ගුරුවන් මමාත්ත්‍යගේෙනනවාගේ ඉක්මට ඉක්මන්ට කටිකාලී ඉන්ස්ටරමෙන්න් එක දාලා ට්‍රස් පෝස්කයකින් මේක කරන්න පුළන් අට දින එක නෙමයි අප අරබුණ යම්කිසි කෙටිකාලයකින් වසර තුනකින් පහකින් වගේ, අර කියන්න මාවතටපිට යන්ඩ පුළුවන් ඔය කියන්න සහන අපිට දෙන්නවන.ඒ සහන සහනාධාරණමේ හැබැයි ඒව සහන විදියට එන්නේ කොහොමද ඔබ මේවා මේ ආකාරයට යොදවන්න. මෙන්න ඔබට ලැබෙන යෙදයීමට දෙන දේ. මෙන්න ඔබට හදන් දෙන කර්මාන්සාලාවේ මුහුණුවද. මෙන්න මේ අපිට රැටින්ගේන්න බෑ. මේට රිිපලේස්් පන්ටක මේ කියලා සැබෑ ප්‍රතිපත්තියත්තුල යන්න ඕන මෙතන මොන ඒලෝලුව හැදුවත් මොනග්‍රීන් හවස්සය ගැහවුවත් මොනදේ කළමනා කරණය කළත්වලන්න ඊළඟට කොල්මට එනනෑවේ අරටික බෑවහම ඒක ඇතුලට දාගත්ත හම අර්ථි කොප්පුම කඩයවැට ඒකයි කියන්න මෙතුම කියනවාගේ අපි දේශී ආර්ථිකයක් සවිමත් කරන්න ඕන ඒකට ඊළඟට එන්න තරුණ පරපුර ඊ ඒගොල්ල මේ වෙේ බසල මුොඩි ගස්සන්ට හම්බ වෙන්න නෑ ඕනත්නෑ. ෙත්නෑ නිෙස ඒ ගුල්ලන්ට කුෂි ව්‍යසායන් මනම් වෙනත් අනිකු තිවසායන් කරා යන්න දැනුම ලබාදන්න ධාරිතාාවය ලබා න්න අන්න පහසකොම දෙඩෝනෝලස ඒකට යන්න ගමන තමයි අපි මුලද නම කියන්න ඒකට කුෂි රසායනික අවශ්‍යනක් එක ද වැරදි බැල්මකින් බලන් දෙපා ඒක ප්ලස් කරන්න ගොලන් අපේ අපේ හදරන ප්‍රඩක්ටේක සැබෑ පඩක්ටේකින්න් ෙට උදේන මේ අවුරුද්ධකින් දකං. ම කොලකයි මංගේයන්න්න කුෂි ද්‍යාත්්‍යයක්කදට. අපේ කුෂි්‍යාපාර්ජාලය ඉතා හොඳ තත්වයකට ඇවිල්ලධපුනිකත්තම යම්මාආකාරයකින් කඩාවැට. ැබලඩ වෙච්චද. මේක නිස්පයිර ලික්වට්ටකගන්න වෙන්නේ කුෂි ආර්ථික ජාලයේ කඩා වැටන ගමන් ආහු සුරක්ෂිතාවේ නැතිවවෙච්ච මන් එදනි පස්ස අරතියන සියල්ල කඩයි වැටනවාගෙන අපිට පේනවා. අප අපි ඒක දැනගෙන ඉන්න අප ැල තිීර. නිසා නැවත් දැන් කරන්ඩ තියෙන්නේ. මේ කඩය වැටික් චටි ගන්න නැවත පරිප්පු ගණන්න මාල්ලු ගේ හාල් මඇසු ගේන්ඩු දල්ලිපිදනට වඩා. අර කියන වැටිච්ච ගොවීයට අරසිිස්ටම් එකට නැවත ආකාරයකින් පාසුකම්දීලා හිමින් සීරු අඩුගන්න මාසයහැකින් දකින් තුළකින් මේ ක්‍රියාවලී තුළට ගතයුතු. ඒ පැමතිස්සම කියන්නේ ආර්ථික මේ සහන සහ පද්ධතියක් නීති පද්ධතියක් ක්‍රියාත්ම කිරීම ආයතනක්‍යාත්මක කිරීම, අපගේ ප්‍රඩක්ටවිීටයක වැඩි කිරීම කුෂිව්‍යාප්තිය වැඩිකිරීම ඒට නීතිරීදි සකස් කිරීම එකට අවශ්‍ය කරන අනිකුත් කණඩෑමවිදි කුෂි ක්‍රියාවලයක් කුෂ්කර්මය සඳහා අනිකුත් අංස සඳත් නිසි පද්ධතියකින් නිසි පුද්ගලයන්ගෙන් අදේක්ෂණයකින් යුතුව තමයි මේ සාන දෙන්නව. එනිසා එක සරල උත්තරයක් කෙටියන් දෙෙන්ට වෙනකොට මට ඉතා පැහැදිලියෝ කියන්තට මේ එකයි. යමක් කළ හැකි නං එක කළ හැකි.ඒ කතා දෙකක් නෑ. යමක් කළ හැකි කියන්නේ කරන්ඩ පුළුවන්ගන්නන්නේ. හැබයි කරන විදිහ වැදකත්. කරන්්ඩ පුළුවන් කියලා කරන විදිතියනවා. වැරදි විදිකට කොත් කළ හැකිදේ කරන්නෙත් වැරදියටට අපි තැම් පාඩමින්ගෙන ගත්තා හැයි වගේම තමයි යමක් කළ නො හැකි නං කරඩ බෑ ඒ කරන්් ග ලැනන් ොද නෑ මොද කර්ඩ බැරින්න බැ කියගන්න තවට අන්න එකයි මට ඉතාමත්ම ඕකමන්. ඇමරිකාවේ හඳට රොකට් කරම විශවිද්‍යාලයට මට පොඩි අවස්ථාවල් ලැබුණ ඒකේ අද ඉන්න මහාචරවරයක්කිව මම ප්‍රශ්්‍රයක් ඇැව ඇයි රොකට් ඇරලා පුගුල්ලෝ එදදා නමසිය හැට නමයි වගේ මිලියන ගනම් මුදල් නහස්ති කළේ කියලමං ආපුමකීරවා නෑ මහාචාර්යතුමා. එදන්නමේ හැටනමේ අපි උඩට ඇරලාහම ගනකගත්ත දතමයි අද අපේ ඔගොල්ලන්ගේ පපුවට අරකට මේක ඇතුනට කරු හල එලේද ගොපරේෂන් කරන තරන අපිට පිට්ට එකක්කාගේ අන් ාන්න දීප ඉන්සෙන්ටිව එක එකගොල්ල තන්න එහෙම අපි හිතන්න එන විදිගරන ඒයි මංකන්නේ සහන දෙනවනං ව්‍යසායකයන් හඳුරගන්න අදාල පද්ධතිය අඳුනගන නිසිපල දායතන හඳුලගන ප්‍රියාවලයක්ක් කොස්සේ විශේසක්ෂය සහය අරගට දෙන්න ඕනෑ ඒක මඩිකල් ෆිල්ඩ එකට එක විදිියහකට ඉන්ිරිීම් ෆිල්ඩ එක විදිහකට ට්‍රන්ස්පොටේශ එක එක විදිහකට ඇග්‍රිකල්චෝලට එක විදිහකට සෞන්ධර්යක විදිහක තිය නො ඔක්කොම එකතු කොරලා අදද සෞන්ධාරය ඉන්න එකනා හැටවදේට දීවරයකට දාලා දීවර ඉන්න එකන අරගට දාලා මෙහැම එහෙම කාට් ගැව්වට බෑ එක යපිකිවවේ දාං අදීනවා වගේ ලේසියෙන් චෙස්සදීන්න බෑ මං ඇමදාම කියන්නේ චෙස් අදීන්ට දැනගනා දීන්න න. එහෙම කොළොත් මේ කියන සහන හරි ලෙස අඳුරන ගන මේ රට නැවත ගොඩනකට්ඩ පුළුවන් ගොඩනගන්ඩ බැරිකමක් නැහැ. හැබයි හරි පද්ධතියක් හරි පුද්ගලයන් හරි්‍රයාවලයක් තුරට අවෝත් ඔය කියන ඕක බදුද සහනද එම නැත නයිද කියන්න මෙතුමගේ වෙන්නුබූ මේ ක්‍රියාවලිය වෙනස් කරන්න පුළුවන්. මොන මේවා කාලාන්තර ඇතිස්්‍යආපුයමිසක් මේ හදිසිය ගියවුරුද්දේ අවරුදු දෙකට කලින් කඩයිවට චූල්කා පාත නෙමේ. මේ කඩා වැටනවාගේල කිය පුගහලෝක තබයිද මේ කඩා වැටල තියෙන්නේ ඇන් අපට දැන් තාමතවස්ථාව තියෙනවා රටක් විදියට දේශපාලන පක්ෂ විදිහයට සියලුම පුද්ගලෝ එකතු වෙලා මෙතැනින් ඉදිරියට ගමන් කරන්න අනිවාර්රයම ඒදේ කලින්තුවෙන . මාචාර් මාදී තතාකරය පේ රට ආර්ථකගේ, පිළිබඳව ආර්ථිකයට නවමගක් කදාපි තෝරගත්ත මාත්‍රකාව. අප රටේ ආර්ික ගැටලු හඳුන ගත්ත බහෝදේවල් කතා කරවසන් වශයෙන්. අපිට කියන්න රටකාර්ථිකය මේ වගේ පසබෑම කට ලක් වෙලාතියෙද්ද. පුර වැසියන්ගේ කාර්භාය මොනවගේ ද ැත්තම් මේ වගේ අවස්ථාවක අපි මොනවද කරන්න. මහිතන්න ඒකට උත්තරය දැනට මකී පැතිවලින් ප අපිතාරලා තින පුර වැසියෝ විදිර මොවගේ වගකීමින් මේ වගේ අවස්ථාවක කටයුතු කරන්න ඕනද කියලා. අපි කරන්න ඕන මූලිකමදේ තමයි ඇයි මේ ප්‍රශ්නයට උත්තරයක් ඕොන කියන්නේ ගෙදර ළමයි ටික කෑගහන්න පටන්ගත්තවති අරකනෑ මේ නෑ අපට චිත්‍රපටියක් බලන්න යන්න නෑ අපිට හෝටලේ කෑමකන්න නෑ කියලා පටු තැනක ඉදන් කෑගහන්න පටන්ගත්වොත් තාත්ත් වෙන උත්තරයක් නෑ නය වෙන ඇරෙන්න්න තාත්ත් නය වුනොත් වෙන්නේ ඒ ළමයින්ගේ අයිතිය තමයි ඊළඟට අහිම වන්නේ මොකද උගස්වෙනවා ළමයි දැනගණන්න්ඩෝනා මේ ප්‍රශ්නය ගොඩ එන්න අපේ ස්වයිරීත්වය අයිති අහිමි කරගන්න නැතු. මොකද අපි කිව්වන්නේදේ නයකන්ද කවදරරි ගවල ඉවර කරන්න වවා කිය සමහරුුණන් කියව ච්ඩිවිදිටි ගෙව ඇතු හේ අමත කරම කියල මන්ද නෑ කොච්ච ්‍රාගද කියලා හැබයි නය කන්දෙන් සැෑ ලෙ ගොඩයන්න නම් අප නා ගවල ඉවර න. ඒ සඳහා අපි වැඩිපුර ණය නොවී ොන මක කිව්ව හැබයි නයකන්ද ගෙවීමටයි කියලා අපේ ස්වෛරීත්වය අයිතිය හිමි කර ගත්තොත්. අනාගත පරපුරට හිමි රට අපිට නැතුව ැයි. මොකද සමහර විට දැම් මේ රෝගයා අයිසිවකය ඉන්නේ දැ මේ රෝගයා වයිසියකට නල දී නෑ අපි මේ මේක හෙම නෙමයි කිය කියලලා තෙරුවන්නේ. බකු වඩුව නරක් කලා අක්මාව බාගයක් නෑ අමාශය පිළිකාවක් ැල්ලෙන් භගේයිවැ කරන්න මේ ෝගියාව හොඳට සාත්්‍යවෙලාම යියුට කරල න්නේ. තින් දැන් කට්ිය එකතුවෙලා මේ අයිICූ එකට රෝගියාව ගේනකොට එත නහිටපු දොස්තරට කෑ ගහල තේරුමත් නෑ. රෝගියගේ වක් වඩ නරක්කේ අවුදු විස්ක තියක ඉලා. රෝගියගේ අක්මාවට මනකරේ අවුරදු හතලියක ඉන්නලා දන්නමේ ඇත්ේ හත ඉදලා. එතකොට ඒල් ඒ වෛද්‍යවරු සියලු දෙනාගේම පව් මේන්තිම මොහොතේ ඉන්න ඉස්පිරිතාලේ අයිසිුවකට ගේ නොකොටඉන්න වෛද්‍යවරයාට යගේ පිට පටවුණෝ කියනෙ එක එච්චර ගැපෙන කතා වගේ මේ හැබ ඒ වෛද්‍යවරට තියෙනවා බී්‍රකාලී නෝ බේත් කරලා ලෙඩේ සනිප කර නිසල්ල රෝගයාගේ ජීවිතය පනලාල බේරගන්න. ඒ සඳහා ගතේතු පියවරටික්ත් යෙන. ඒ වද්‍යවර ටි ගන්න තියක ගැන ගත්තන තියක ගැන ඒ වෛද්‍යවරයා ගත්ත ඒ සහර පියෝරල්ලින් රෝගයාගේ තත්වය තවටික දුදරලවීම ගැන ඒගේ ඒ වද්‍යවරට වගේ ඇගිල්ලදික් කරන්න පුළුවන් වෙයි හැබැයි දැන් අපිට මේ වෛද්‍යවරයා වර්තමානය කැනවල ඉන්න විශෂඥ වෛද්‍යවරුටික බැලුහම වෙලාවකට බයිහිතෙනවා මොකද ඒ විශේෂඥ වෛද්‍යවරු මේ රෝගියට කලින් බේත් කරලා මේ අමරුදපපු වෛද්‍යවරුදු කියලත් ප්‍රශ්නයක් කෙනවානි. ඒ වෛද්‍යවර දැන් ඔපරේන් තිේටක ඉන්නවා නම් පරිසං වන්න වවා සමහරල්ලා රෝගයා වෙලියට ගන වකු ව අඩුව නැතුර. ඒක ජැන කල්පනාකාරී වන්න වෙන නි පුරෙසි යවබාහන ප්‍රශ්නයට මේ ප්‍රශ්නෙන් එලියට එනකොට රටේ භූමිය කෑල්ල අපිට අහිමවෙලා වරා ජැතිියක් නැතිවෙලා ඔබදන්නවාම් අපි අරමම් පෙන්නපු චාර්්ටගේ ස්වයිරී බැඳුම් කරවල දදස් දදාහත වුදේ ශවර බැදුු කට මතර හම්න්තොට රා දී අවරුදු අන්ුනේකට ඒ සල්ලි අරගෙන තමයි සංචිත උල. අප රහම්න්තර වර අවුදදු වන්ු නමකට හිලා. තවත් අප රායවල් ගුවන් තොටු පොළවල් භූමිය ගංගාවල් ඇලදොල වරාය ජැටී බලාගාර මේ අහිමි කරගෙන අපි නය බේරුව කිය එක තේරුමක් නෑ ඇයි අපේ ස්වයිරීත්වය නූපන් පරම්පරාවේ මේ භූමිය මේ රටේ අයිතිය රැකගෙන ෝනි මේ ප්‍රශ්ට උත්තරයන්. අපි එහෙම නොකොළොත් පුරවැසි ආවිදියට අපි කෑගල කෑගල අර දීපන් මේ දීපන් කියල කෑගෙන් පමණක් සමහර විට වද්‍යවරයාාව තල්ලුරයි අපි කෑල්ලක් විකුණකාරි විදුලිය දීපන් රටේ ස්මර්මස්ථානයක් කාටහරි වීහාහරි ඉන්දනටික දීපං ඒතත්වයට තල්ලුනොත් රට බහැනකයි. එනිසා පුරවැසියා ම පිළිගන්නව වේද නමංක යගන්න පොලිග ල දමකයගන අපිත් න්නවා ඒ කාරි අපිටත් නෑ එක වෙන කතාවක් හැබැ සියලු දෙනාට වගගේ ීමත් තියෙනවා මේ වැඩෙන් ගොඩේ අයුත්තේ අපිගේ හදාගත යුතුයි වාල්ල නැති කරගෙන නෙමේ අපිගේ රිපෑර් කරගත යුතුයි ඉඩම අපිට අහිමි කරගෙන නෙමේ නන් ගොඩා අයුතුයි රට නැති කරගෙන නෙමේ ස්වයිරීත්වය අංක එක රටේ ස්වයිරීත්වය ප්‍රමුඛතැනතියයාගෙන ආර්ථික ප්‍රතිපති දේශාලන ප්‍රතිපත්ති සමාජ ප්‍රතිපත්ති මෙතුමා කියපු සහනාධාර සහනම සියල්ල තීරණ කළ යුතුයි. ම ඔගේ ප්‍රශ්නයට ජුත්තර ඇ දෙන ම වා කරන්නේ මේ රටේ දන සසානාධාර හරි ැනට යනවා කිය. රට නසාාර බ තුමනිසුන් ඩා ැති අටයි සානාධාරගී තියෙන්නේ හොම දාාරන අධේගේී මාර්ග අධිවගී මාර්ගවල්ල හදපු ගානවත් ඒවට ගත්ත නයපොලීවත් මාර්ගය නටත්තු වෙන්න යන වියදමුවත් පරිපානයන වියදමත් මේටික ඔක්කොම එකතු කරලා ගත්තත් මේ අධේගී මාර්ගවලින් හම්බේ ආදායමගේ කැපෙනි නෑ කැනත් ඒ කැන පා රුපියල් ොලින් ොල් රොලන්නේ ඇැ අධිවගී මාර්ගොට නග වන්නේ ො රොලින් මේ රටේ බර පතල කේදවාචක ඇතමයි. රාජ්‍ය ව්‍යවසාය විසින් රාජ්‍ය ආයතන විසින් ඩොර් ණය අරගෙන ඉදි කරන්නාව දේවල් වලින් ඩොර් ඉතුරු කරන්න හෝ ඩොර් උපයන්න හෝ නොහැකිවීම. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අනුල්ලංගනීය කොන්දේසියක් ලෙස. ලියවිය යුතුයි මමනන් කියන්න පුළුවන් ස්වාධීන කොමිසම හරිකමන්න ලිිය යුතුයි පොදු මහජන මුදල් කළමනා කරණය කරන ආයතන විසින් ඩොර් නයාරගෙන ඩොර් නයවලින් යම කිිදි කරන්නන්නේ නම් රාක්ක වා ගුවන්තුරපලක්වේ දිවේගේ මාර්ගයක්වවා දුම්රේ මාර්ගයක්ක්ව මක්කෝ ඒ ඉදි කරන දෙයින් එක්කෝ ඩොර් ඉතුරු කරන්න පුළුව වෙන්න ඕන එහෙම නැත්තං ොර් උපයන්න පුලුවන් වෙන්න ඕන මේ නය ආපසු ගෙවා දැමීමට ප්‍රමාණවත් පරිදිවත් ඊට වඩානං වඩා හොඳයි. හැබැයි කරුමට මේ රටේ පෞ්ගගේ කාලා අන්තර ඇතිසේ දුම්ර්‍ර මාර්ගෙදි කරෝ ගත් අධිවේගේ මාර්ගෙි කරපෝගත් අනිතේ ගත් හ ද ර ප හුව ු න්න රමණය කර ඇවැයි අනි තේවයි හෙම ො රප න්න බෑ. ඒනිසා නය අරුණකර නය ගොඩයමු නය තියෙනක අපිට ස්යිරීත්වයක් නෑ නයහිමියට හිඟන්නාට සේකක්නෑ අපි දන්නඒක කිසිම තේරීමක් නෑ රටේ අනගත පරපුරට රට වුරම කරදි යතුනම්. රටේ අනාගත පරපුරට වයිරීතව රම කර තුනම් අප දන්න රීතව ස් රීතව වැද. ලක්ති වීත්ව නිවාර්රයෙන් වදගත් රටේ දේශපාලන ශවයිරීත්ව අපේ රටේ තිීන්දු තිීරණ ගැනීම අපි විසිං ගැනීමවැදගත් මේ සියලු දේවල්වල අයිතිය තියෙන්න්නනං රටේ මර්මස්ථානවල, රටේ උපයමාර්ගික පිහිටීමේ රටේ උපායමාර්ගික ස්ථානවල අයිතිය අපි උගස් කරලා ඔයන අයන් ගොඩගියත් ඒකනම් භයනකයි. ඒකට පුර වැසිා පරිසං යුතුයි මොකද ර්මානයේ පේෂ ෙටරගේඉන්න සමාරදෝස්තරමහත්තුරන්ගේ පරණකල්ගරයාාව වැැලූ හම පහිතනවා. ආාත්්‍ර කතා බහ තුලින් නද අපි කතාකරේ අප රටේ ආර්ථිකය ගැන අපි තෝරගත්ත මාතෘකාව ආර්ථිකයට නව මගක් දැන් අපිට අපේ සාකච්ඡාව හමාර කරන්න කාලවේලා වැෑවිත් අද අපේ සාකච්ඡාවත් එ එකතුවා ශේෂ්ට මහාචාය උදිධ ජයසිංහ මහතා ඒත් සමගින් නදපී වැරසටහන් දෙතුනා මහාචාරය ලිත සිරි ගුන්ඩුවන් මතා දෙදනාටම හොමස්තතුූති සබදාසක් අයිෝ අපි සූදානම් කාලාාතලය කතා බහ වැඩසට හනින් අදට සමුගන්න හැබයි ලබන සතියත් සුපුරදු වෙලාට ඔබ මුණ ගැහෙන්න්න එන පුොරන්දුුව එක් එකේ තෙක් නිරන්තරයෙන් රැඳන්න චරනත්තෙක් පාර්ථනය ඔබට සුවදායේ දසක් අයිබුවන්.